මෙතන අද ඇවිලින්න හැමෝම පිළිගන්නවා පිච්ච පර්ෆෙක්ට් ඩොට් එකේ ක්ලබ් එකේ තුන්වෙනි සෙෂන් එකට අද අපි ආරම්භ කරනවා. ඉතින් පසුගිය සෙෂන් කතා කරොතින් පළවෙනි සෙෂන් එකේදීත් දුලන් අයියා ඇවිල්ලා අපිට නිවෙස් සමට පක්ෂීන් ගැන දේශනයක් කළා. ඊට පස්සේ දෙවැනි සෙෂන් එකේදී චමල් අයියා ඇවිල්ලා අපිට බර්ඩ්ස් ෆොටෝග්‍රෆි කරන්න කැමරා ලෙන්ස් වගේම බර්ඩ්ස් ෆොටෝග්‍රෆි වලට හොඳ ගයිඩ් එකක් ලබා දුන්නා. ඉතින් අද අපි තීරණය කරා නිසාචර පක්ෂීන් ගැන කතා කරන්න. ඒ සඳහා අපි නැවතත් දුලාන් රංග විධානපතිරණ මහතාට මේ සෙෂන් එක කරන්න ආරාධනා කරා. ඔහුට මේ ක්ෂේත්‍රය පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම කියන්න ඕන දුලන් අයගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ෆලෝ කරන්න. ඒ වගේම ඔයාලා තාම අපේ ක්ලබ් එක ෆලෝ කරලා නැත්නම් එහෙම නැත්නම් ජොයින් වෙලා නැත්නම් picturepuffet.lk ග්‍රීන් හවුස් එක තියෙනවා, ඒක ටච් කරලා ගිහිල්ලා අපේ ක්ලබ් එකට ජොයින් වෙන්න. අපි කලින් කරපු සෙෂන්ස් නැවත නැවත ඔබට සවන් දෙන්න පුළුවන්. අපි පෝඩ්කාස්ට් වලට දාලා තියෙන හැම සෙෂන් එකක්ම ඒකේ ලින්ක් එක ක්ලබ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එහෙම නැත්නම් ක්ලබ් හවුස් ශ්‍රී ලංකා Facebook group එකේ අපි වෙනම පෝස්ට් එකක් දාලා තියෙනවා හැම සෙෂන් එකකම ලින්ක්ස් ඔක්කොම එකත් ඔක්කොම ටික. ඒ වගේම මේ සෙෂන් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අපිට බැක් channel එකෙන් message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් Telegram group එකක් තියෙනවා, ඒකට සම්බන්ධ වෙන්න. අපි Telegram group එකේ සාමාන්‍යයෙන් birds සම්බන්ධයෙන් කරන sessions zoom sessions වගේ දේවල් වලත් links දානවා. sessions එක පටන් ගන්න කලින් තව දෙයක් කියන්න ඕන, ප්‍රශ්න අහන්න තියෙනවා නම් hand raise option එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් moderators අට back channel එකෙන් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ note කරගන්නවා. එනඳුලණයි අපි පටන් ගමු. හරි සරුමල්ලි, බොහොම ස්තුතියි. මේ අපි පටන් ගමු වැඩේ. රයිට්. දැන් අපි අද නිසාචර පක්ෂීන් ගැනනේ කතා කරන්නේ. ඇත්තටම මේ හරි නිසාචර පක්ෂීන් කිව්වහම ඇත්තටම අපේ රටේ නිසාචර පක්ෂීන් ගත්තාම ඇත්තටම සියලුම දෙනා බකමූණෝ සහ බස්සෝ ගණයට තමයි වැටෙන්නේ. එතකොට ඒ වගේම තව ඉන්නවා විශේෂ තුනක්, අපි උන්ට කියනවා මේ බිම්බස්සෝ කියලා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා අපි කවුරුත් දන්න ගෙඹිකට බස්සා කියලා බස්සේ. ගෙඹි මෑ නැත්තම් මැඩි මුහුණ කියලාත් කියනවා. ඉතින් ඔන්න ඔය කට්ටිය තමයි ලංකාවේ ඔය නිසාචර පක්ෂීන් විදිහට ගන්න. එතකොට මම බොහොම සරලව නිකන් කතා කරන්නම්. අපි සත්තු ගැන කතා කරන්න කලින් නිකන් බෑග්ග්‍රවුන්ඩ් එක මේ සත්තුන්ගේ. එතකොට ලංකාවේ ඇත්තටම මේ බකමූණෝ සත්‍ය බස්සන්සා බකමූණන් විශේෂ, අපි සිංහලෙන් කිව්වොත් බස්සන්සා බකමූණන්, හැබැයි ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් උන්ට අවුල්ස කියලා නේ සාමාන්‍යයෙන් කතා කරන්නේ. මේ විශේෂ 12ක් අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ අපිට වෙනස් වෙනස් අංගපසංගවල් තියෙන, වෙනස් වෙනස් හැඩරුහුරුවන් තියෙන විශේෂ 12ක් අපේ රටේ ඉන්නවා. ඒතර ඔය විශේෂ 12 අපි සිංහලෙන් කිව්වොත් අපි පොඩි අයට කියනවා බස්සා කියලා, ලොකු අයට කියනවා බකමූණෝ කියලා. එතකොට මේ විශේෂ 12න් අපේ රටට ආවේනික විශේෂ දෙකක් ඉන්නවා. ඒක සුවිශේෂී දෙයක්. මේ විශේෂ 12 අතර විශේෂ දෙකක් මුළු ලෝකෙම අපේ රටට පමණක් සීමා වෙලා ඉන්නවා. ඒ වගේම පිටරට ඉඳලා එන විශේෂයකුත් ඉන්නවා. හැබැයි මේ පිටරට ඉඳලා එන විශේෂය බොහෝම කලාතුරකින් තමයි ලංකාවට එන්නේ. එයාලා ගොඩාක් සීත කලාපවල ඉන්නේ. අපි ඌට ඉංග්‍රීසියෙන් කියනවා ෂෝට් ඉයර්ඩ් අවුල් කියලා. ඉතින් ඒ විශේෂය ගොඩක් වෙලාවට මේ නෝත් ඉන්දියා නැත්නම් උතුරු ඉන්දියාවට උඩින් තියෙන යුරෝපා රටවල් වල ඉඳන් ඒ සීතල දරා ගන්න බැරුව සවුත් ඒෂියාවට නැත්නම් දකුණු ඉන්දියානු කලාපයට එනවා. ඒතකොට ඒ අවස්ථාවේදී මේ සත්තු බොහෝම කලාතුරකින් එක එක්කෙනෙක් දෙන්නෙක් විතර අපිට ලංකාවේදී දැක ගන්න පුළුවන්. එතකොට හරිම කලාතුරකින් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෙසේ හෝ මෙන්න මේ විදිහට තමයි මේ විශේෂ ගණන්නේ. ඒ වගේම මම කියවනේ දැන් මේ අපි කතා කරනනේ මේ නිසාචර කියන එක. හැබැයි මේ සත්තු නිසාචර වෙලා තියෙන්නෙම මම නිකන් බොහොම සරල දේවල් ටිකක් කතා කරන්නේ. මේ කතාව මේ රෑට එයා හොයන කෑම එක තියෙන හින්දා. ඒ කියන්නේ අපි හිතමු මේ සත්තු සේරම ගත්තොත් එහෙම
මේ තවත් සතෙක් මත තමයි යැපෙන්නේ. එතකොට පොඩිම බකමූුණෝ බස්සෝ බකමූුණ ටික මොකද කරන්නේ ඉන්සෙක්ටි වෝරස් ලයිකන පොඩි පොඩි කෘමී සතු තමයි අල්ලං කන්න. එතකොට එයාලාගේ කෘමී සත්තු ගොඩක් කලාට ඇක්ටිව වෙන්නේ දවල් මේ රාත්‍රි කාලේ. එතුට ඒ වගේම තමයි බකමූුණෝ කියන විශාල සත්තුන්ගේත් එයාලා හොයන ප්‍රිඩේට එක නැත එයාලා හොයන ආහාරය මේ එයාලට හම්බ වෙන්නේ නැතම් ප්‍රේක එයාලට හම්බ වෙන්නේ රාත්‍රි කාලේ. ගොඩාක් අය මීයෝ සර්පයෝ ඒ වගේ සත්තු මත තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ සත්තු ගොඩාක් ඇක්ටිව් වෙන්නේ රාත්‍රි කාලේදී. ඒකින්ද මෙයාලා ගොඩක් වෙලාවට රාත්‍රි වාසීන් වෙනවා. එතකොට හැබැයි ලංකාවේ හොඳට අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි එක විශේෂ දෙකක් ඉන්නවා. ඒ දෙන්නට රැට කෑම හොයන්න බෑ. බකමූණ විශේෂ දෙකක් ඉන්නවා. එයාලා දවල්ට තමයි කෑම හොයන්නේ. අපි යාට කිය එයාලා දෙන්නට අපි කියනවා චෙස්නට් බැක් අවුලට් සහ ජංගල් අවුලට් කියලා. එකන ඔය විශේෂ දෙක ඇත්තටම දවල් කාලේ තමයි කෑම හොයන්නේ. ගැන උදේ පාන්දරම සහ හවස තමයි කෑම හොයන්නේ. අනිත් සෑම විශේෂයක්ම සාමාන්‍යයෙන් අපිට බොහෝ වෙලාවට හම්බ වෙන්නේ රාත්‍රි කාලේ කෑම හොයනවා. හැබැයි අපි හිතමු දැන් මේ සතෙක් අඳුරු තැනක ගොඩක් වෙලාවට දවල්ට රූස්ට් කරලා ඉන්නකොට එයා දැක්කොත් එහෙම නිකං ඒ ළඟින් යනවා මීයෙක් හරි සර්පයෙක් හරි ගෙම්බෙක් හරි අනිවාර්යයෙන්ම යාලා ඒ සතුන් අල්ලගන්න නැතුව ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ කට්ටිය මේ සතුන් අල්ලගනව දිවා කාලේ මෙයාලට හොඳින්ම ඇස් පේනවා. රාත්‍රි කාලයට අනුවර්තනය වෙලා ඉන්නේ මෙයාලට ඕන කරන ආහාරය රාත්‍රි කාලේ ලැබෙන නිසාම පමණයි. එහෙම නැත්තම් මේ සතු අනිවාර්යයෙන්ම දවල්ටත් හන් කරන්න පුළුවන් සත්තු. හැබැයි තව දෙයක් තියෙනවා මේ සත්තු දවල්ට වැඩි එලි බහින්න නැත්තේ. අපි හොඳට දැකලා තියෙනවා දවල්ට බකමූණෙක් එහෙම ඔයාලා දැකලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ගෙවල් වල වතු වල ඉන්න අපේ ගෙවත්තේ ඉන්න බකමූණෝ දැකලා තියෙනවා නම් දවල්ට එහෙම ඔය දෙමලිච්චෝ එහෙම ඇවිල්ලා පොල් කිච්චෝ ඇවිල්ලා ඊට පස්සේ උන් කොටන්න ගන්නවා ඔය සන් බර්ඩ්ස් ඔයගෙන පැණිකුරුල්ලෝ එහෙම ඇවිල්ලා ගොඩක් වෙලාවට කොටන්න ගන්නවා මේ සත්තුන්. ඒක නිසාත් එයාලා ටිකක් දවල් කාලේ ඇක්ටිව් වෙන්නේ නැතුව එයාලා හැංගිලා ඉන්න උත්සාහ කරනවා ටිකක් අඳුරු තැනක. ඉතින් මේ ඔන්නෝක තමයි නිකන් මං බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වේ. ඇත්තටම මේ බකමූණ සියලුම දෙනාම කානිවෝරස්. ඒ කියන්නේ හැම කෙනෙක්ම මාංශමය ආහාරයක් මත යැපෙනවා ලංකාවේ ඉන්න හැම විශේෂයක්ම. ඒ වගේම අපි උන්ට කියනවා ඒක නිසා අර බර්ඩ්ස් ඔෆ් ප්‍රේ කියලා. ඒ කියන්නේ යම් කිසි ලයිව් සතෙක් අල්ලන් කන්න හුරු වෙච්ච අය. දැන් සමහර කට්ටියක් ඉන්නවා මාළු මතම යැපෙන අය, මාළු අල්ලගෙන කන කට්ටිය. තවත් සමහර කට්ටිය ඉතින් ওই සර්පයෝ, ගෙම්බෝ වගේ අය මත යැපෙනවා. තවත් සමහර අය ඉන්සෙක්ට්ස්ලා නැත්නම් කෘමි සත්තු මත යැපෙන අය ඉන්නවා. ඉතින් ওই විදියට පරිසරයේ යම් යම් සත්තු ආහාරයට ගනිමින් මේ කට්ටිය ජීවත් වෙනවා. ඉතින් හැම වෙලාවකම මේ කට්ටිය උත්සාහ දරනවා හැම වෙලාවකම වගේ පණ තියෙන සතෙක්ව ආහාරයට ගන්න. හැබැයි අපි සූ එකට එහෙම ගියොත් නැත්තම් කේජ් එකක ඉන්න සතෙක් දැක්කොත් අපි හැමතිස්සෙම දකින්නේ මරපු සතෙක්ව දාලා තියෙනවා ඒ සතාට කන්න. එතකොට ඉතින් ඒ සතාට බඩගින්න නිසාත් ඒ වගේ දේවල් නිසා ඔය මරපු සතෙක් කෑවට සාමාන්‍යයෙන් ලයිව් සත්තු තමයි මේ සත්තු ආහාරයට ගන්න. ඉතින් ඒ වගේම තමයි බකමූණුන්ට තියෙනවා හොඳ පෙනීමක්. ඒ පෙනීම හොඳටම හැදිලා තියෙන්නේ අපේ වගේ ඇස් පිහිටන නිසා. දැන් ඔයාලා දැකලා ඇති වෙනත් කුරුල්ලො ගත්තොත් එහෙම සමහර කුරුල්ලෝ ඇස් දෙක තියෙන්නේ දෙපැත්තේ. ගොඩාක් කුරුල්ලොන්ගේ ඇස් දෙක තියෙන්නේ හිසේ දෙපැත්තේ. හැබැයි අපි ගත්තොත් එහෙම බකමූණෝ බකමූණගේ ඇස් තියෙන්නේ අපේ වගේ ප්ලේට් එකක්. ඒ කියන්නේ ඉස්සරහා මුහුණතේ තමයි ඇස් දෙක තියෙන්නේ. එතකොට ඒක සුවිශේෂී විශාලතාවයක් තියෙනවා. සාමාන්‍ය කුරුල්ලෙකුට වඩා ඒ මුහුණේ නැත්නම් අපි කියන අර ෆේසල් ඩිස්ක් එක කියලා ඒකේ විශාල ප්‍රමාණයක් ගන්නවා එයාගේ ඇස් දෙක. ඒකට හේතුව තමයි රාත්‍රි කාලයේ බොහෝම හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා තමයි ඒ වගේ විශාල ඇස් පිහිටලා තියෙන්නේ. ඒ වගේ අර ලස්සන මුහුණක් තියෙනවා. ඒ කියන්නේ ඔල ගත්තොත් දැක්කොත් එහෙම මේ බකමූණේගේ මුහුණ නිකන් හරි ඩිස්ක් අපි ඒකට කියන ෆේෂල් ඩිස්ක් එක කියලා. ඒක බොහොම අලංකාරව තියෙනවා මේ රවුමක් වගේ හැදිලා. ඉතින් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා ඒ සතාට ඔය සත්තුන්ව ග්‍රහණය කරගන්න ඒ ශබ්දය එහෙම හොඳට අහන්න ඒ වගේ දේවල් වලට ඒක වැදගත් වෙනවා. එතකොට අනිත් එක තමයි මේ මෙයාට කියන අපි අර බයිනොකියුලර් විෂන් එකක් කියලා. කියන්නේ ඇස් දෙකෙන්ම හොඳට පේන පරාසය අනිත් සත්තුන්ට වැඩිය ගොඩාක් වැඩි.
දැන් අපිට පේන පරාසේ වැඩින් අපිට ඒක අපි ඇස් දෙකෙන්ම දකින පරාසයට අපි කියනවා බයිනොකියුලර් විෂන් කියලා. එතකොට අපි තනිය හැකින් දකින්නේ තනිය හැක් ඔයාලා නිකන් ට්‍රයි කරන්නකො එක හැකින් බලන්න. එක හැකින් බලද්දි අපිට පේන්නේ එක ඒරියා එකක් විතරයි. එතකොට ඇස් දෙකෙන්ම බලද්දි අපිට හොඳ ත්‍රිමාණ දෘෂ්ටියක් පේන පරිණාමීය හොඳ ලක්ෂණයක්. එතකොට ඒක නිසා මේ කට්ටියට ඕනම ප්‍රේ එකක් බොහොම ඉක්මනට ගිහිල්ලා නැත්තම් එයාට ගොදුරක් බොහොම හොඳට ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සත්තුන්ට සුවිශේෂී කම් පිහිටලා තියෙනවා. ඒ කම් සාමාන්‍ය කම් වගේ කුරුල්ලෙක්ගේ කනක් වගේ නෙමෙයි. ඒක පිහිටලා තියෙනවා, ඒ කියන්නේ වම් කනයි දකුණු කනයි පිහිටලා තියෙන්නේ, ඒ කියන්නේ ස්ථාන පොඩ්ඩක් උඩ මේ ඉහළ පහළ ගිහිල්ලා. ඒතර ඒකෙදි එයාට ඉහළින් එන ශබ්ද පහළින් එන ශබ්ද කොහොමද කියලා හඳුනාගන්න පුළුවන්. දැන් කන් දෙකම එක තැනක තිබ්බනම් සමානලාවට එයාට පැටලෙන්න පුළුවන් කොහෙන්ද මේ ශබ්දය එන්නේ කියන එක. ඒතර ඒකට හොඳට හුරු වෙලා තියෙනවා. ඒ වගේ මේ කන ආශ්‍රිතව තියෙන ඉන්ද්‍රියන් වලින් සහ ඒ ෆෙදර්ස් වලින් පිහාටු වලින් එයාට හොඳ දැනුමක් ලැබෙනවා කොතනින්ද හරියටම මේ ශබ්දය නිකුත් වෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් ඕනම අඳුරකදී ඔබ මොබ යන මීයෙක් වෙන්න පුළුවන්, ගෙම්බෙක් වෙන්න පුළුවන්, ඉතාම හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන් හරිම තැනට ගිහිල්ල. ඉතින් ඒක මේ ඉතා විශාල මේ මේ සත්තු මේ අවුල්ස ලැබපු නැත්නම් මේ බකමූණු විශේෂ ලැබපු ජයග්‍රහණයක්. ඒතර ඒ වගේම මේ මෙයාට පුළුවන් ශබ්දය ඇහෙන්නේ නැතුව පියාඹන්න. දැන් ලෝකේ පර්යේෂණයක් කරා මට මතකෙ විතර නැෂනල් ජියෝග්‍රැෆික් එකෙන් එයාලා කරේ එකට දොදාගත්ත කුරුළු වර්ග 4ක් විතර. එක කට්ටියක් තමයි පිජන්ස්ලා නැත්නම් අපි දකින පරවියෝ. ඒතර පරවියෙකුට ෆ්ලයි කරන්න දෙනවා එක ගහ එක සෙටප් එකක එක එක පැත්තක ඉඳලා අනිත් පැත්තේ මුල්ලට. ඒකට එයාලා එකට කරේ පරවියෙක් ගෙනල්ලා එක පැත්තක තියලා අනිත් පැත්තේ එයා කැමති ආහාරයක් පෙන්නනවා. එතකොට මේ එයා පියාඹගෙන යනවා හරියටම ඩිරෙක්ෂන් අර ආහාරය ගන්න තැනට. එතකොට එතන ඒ දිගටම මයික් සයිකල්ලා තියෙනවා. හරි හයි සෙන්සිටිව් මයික්ස්. එතකොට ඒකෙදී පරවියෙක් පාවිච්චි කරනවා, උකුස්සෙක් පොඩි මේ කුරුළු ගොයෙක් පාවිච්චි කරනවා, ඊළඟට පාවිච්චි කරන්නේ බකමූණෙක්. එතකොට ওই තුන් දෙනාගේ සවුන්ඩ් එක ගත්තොත්, ඒ කියන්නේ ඒ පියාපතෙන් එන එළියට එන ශබ්දය ගත්තොත් එහෙම බකමූණගේ ශබ්දේ 0 බිඳුවට. එතකොට ඉන්නේ වගේ එයාගේ තියෙන පිහාටුවල තියෙන සුවිශේෂී භාවය බොඩා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේ මේ ශබ්දය නොහැසී පියාඹන්න. ඒකට එයාගේ පිහාටුවල අපි දැකලා ඇති සාමාන්‍ය බකමූණෙක් වල දැක්කාම දකින්න නේද නිකන් හරි බෝල ගෙඩියක් වගේ පිහාටු හරිම තුනි. ඒ කියන්නේ අනිත් කුරුල්ලන්ටදී හරි සියුම් පිහාටු තියෙනවා. අන්නේ සියුම් පිහාටු ඉතාම ප්‍රබල සාධකයක් වෙනවා මේ සත්තුන්ට ශබ්දේ නොනැගී පියාසර කරන්න. එතකොට එයාට අර ගොදුර හරි වේගෙන් අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ මීයේ ගෙම්බෙක් වගේ සතෙක්ව වේ ඉක්මනට සතාට නොදැනෙන්න ඉක්මනට අල්ලගන්න පුළුවන් හැකියාවේ පිහාටු වලිනුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ මේ සත්තුන්ට තියෙනවා ඉතාම ශක්තිමත් පාද සහ ඉතාම ශක්තිමත් නකර නැත්නම් නියපොතු. අපි කියන්නේ නියපොතු ඒවට කියන්නේ නකරනේ සත්තුන් ඒවට කියන්නේ. ඒව පිහිටලා තියෙනවා. දැන් ඇත්තටම බකමූණෙක් අල්ලපු කෙනෙක් දන්නවා කොයිතරම් මේවා ශක්තිමත්ද කියලා. සාමාන්‍යයෙන් අපි අතින් ඇල්ලුවොත් සාමාන්‍යයෙන් අපි ඇඟිල්ලක එක පැත්තෙන් හිල් කරොත් අනිත් පැත්තෙන් ඉදි කට්ටක් වගේ එළියට එන්න පුළුවන් සයිස් එකේ තරම් බොහෝම ෂාප් නැත්නම් බොහෝම තියුණු නකර තමයි යාට පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට චාන්ස් එකක් ආව දවසක බකමූණෙක් අල්ලන්න වෙලාවක අල්ලලා බලන්න. එතකොට ඒ ෆීලිං එක ගන්න පුළුවන්. එතකොට මේ එතකොට ඒක තව දෙයක්. ඉතින් ඒක නිසා එයාට යන ගොදුර ආයි කිසිම අවස්ථාවක ප්‍රශ්නයක් ඇති නොවන විදියට, ඒ කියන්නේ සතාට පලා යා නොයා ටක් ගාලා ගොදුරට ග්‍රහණය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේ සත්තු අතිශය විදියට කැමෝෆ්ලාජ් නැත්නම් අපි කියනවා වේශාන්තරණය කියලා තමයි අපි සිංහලෙන් කියන. නමුත් මම හිතනවා ඊට වැඩිය ලස්සන ඊට වැඩිය ලේසි ඔය කැමෝෆ්ලාජ් වෙනවා කිව්වහම. ඉතින් කැමෝෆ්ලාජ් වුණාම දැන් එයාව ඇත්තටම වෙන ප්‍රිඩේටර් වෙයි. දැන් එයාව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න ගොදුරට ඒ සතාව පේන්නේ නැහැ. ඒකට එයාට ඒ වගේ හොඳට හැංගිලා ඉන්න පුළුවන්. ඒ වගේම අර දිවා කාලයේදී එයාට වෙන අනතුරු වලිනුත් එයාට සැඟවී සිටින්න
ඒක බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි දැකලා ඇති ලංකාව පුරාම ඉන්න ලංකාවේ ඉන්න ওই විශේෂ සියලුම බකමූණු විශේෂ ගත්තොත් එහෙම හරීම කැමප්ලාජ් සමහර සතු අත්තක වහලා හිටියාම හිතා ගන්නවත් බෑ මේ සතාව පේන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ හොඳටම කැමප්ලාජ් වෙලා ඉන්නේ. ඉතින් ඒ තරම් කැමප්ලාජ් වෙච්ච සත්තු තමයි මේ බකමූණු කියන්නේ අනිත් කුරුල්ලන්ට සාපේක්ෂව. ඒතර ඒ වගේම තව සුවිශේෂී හැකියාවක් තමයි මේ සත්තුන්ට ඔළුව කරකවන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුව වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් අංශක 270ක් කරකවන්න පුළුවන්. ඒතර ඒක සාමාන්‍යයෙන් විශාල මේ වාසියක් වෙනවා මේ සත්තුන්ට. ඒකෙදි එයාට ගොදුරක් හොයාගන්න, ඒ වගේ මෙයාට හොඳට මේ වටපිට විපරම් කරන්න මේ ක්‍රමය හොඳට හැඩගැහිලා තියෙනවා. අංශක 270ක් බලන්න පුළුවන් වෙන එක. අපි නිකන් ට්‍රයි කරන්න එපා. අපි මේ 270ක් බලන්න මේ බෙල්ල මොන හරි වෙයි. ඒක නිසා මේ හිතන්නකො අංශක 360ක මේකක් ඇඳලා රවුමක් ඒකේ බලන්නකො 270ක් යන මොනතරම් ප්‍රමාණයක්ද කියලා. ඒතර ඒ තරම් ප්‍රමාණයට මේ සත්තුන්ට ඔළුව හරවන්න පුළුවන්. ඔයාලා බොහොම ඉන්ට්‍රෙස්ටිං නම් මේ වස්සෝ ගැන ටිකක් මම දැන් ඇත්තටම මට ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ කතනේ විතරයිනේ මට පින්තූරයක් ඩිස්ප්ලේ කරන්න, නමුත් අපිට වීඩියෝ එකක් පෙන්න ගන්න ටිකක් අමාරුයි මේ සිස්ටම් එක ඇතුලේ. එතකොට ඒක නිසා ඔයාලා කැමති නම් මේ මේ අවුල්ස් වගේ තියෙන ස්පෙෂල් බිහේවියර්ස්, එහෙම නැත්නම් ස්පෙෂල් බොඩි ෆීචර්ස් කියලා ඔය ඉන්ටර්නෙට් එකේ නැත්නම් YouTube එකේ ගහුවොත් ඕන තරම් වීඩියෝස් ඩොකියුමෙන්ටරිස් තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඒක ගැන ඉන්ට්‍රෙස්ටිං එකක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න ඒ වගේ දේවල්. එතකොට ලෝකේ ගත්තොත් එහෙම ලෝකේ පුරා විශේෂ 200කට වැඩි ප්‍රමාණයක් බකමූණෝ ඉන්නවා. ඒ වගේම මිනිස්සු තුළ හරි කුතුහලයක් තියෙනවා මේ බකමූණෝ ගැන. ඒකත් හරිම වටිනවා. ඒ කියන්නේ ලෝකේ පුරා මේක එහෙමයි. ගොඩාරයක් ආසියාතික රටවල්වල, අප්‍රිකානු වගේ රටවල්වල අනුකලාපේ, අප්‍රිකානු කලාපේ සහ ඒ වගේ රටවල් හොඳ හිස්ට්‍රි එකක් තියෙන රටවල්වල මේ වව් බකමූණොත් එක්ක මහා පුදුම බැඳීමක් තියෙනවා. ඒ සත්තුන්ගේ හඬ වෙන්න පුළුවන්, ඒ සත්තුන්ගේ බිහේවියර්ස් ගැන, චර්යා රටාවන්, ඒ වගේ දේවල් ගැන මේ ලොකු කුතුහලයක් තියෙනවා. විවිධ කතා ලියවිලා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් මේ ලියවිච්ච දේවල් තියෙනවා. දැන් ලංකාවෙත් එහෙමයි. සමහර විශේෂත් එක්ක ගොඩාක් දේවල් ලියවිලා තියෙනවා. සමහර නම් පවා දැන් ඇත්තරම ගත්තොත් එහෙම ප්‍රාදේශීයව පාවිච්චි කරන නම් එහෙම හරිම වෙනස් සත්තුන්ට, බකමූණුන්ට විශේෂයෙන්ම. ඒ වගේම මිනිස්සු තුළ හැදිච්ච කතා බහ, ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් දැන් අපි ෆීල්ඩ් එකේ ඇවිදිද්දී ඔයාලට ඕන තරම් අහන්න දකින්න ලැබිලා ඇති. දැන් අපි ඇත්තරම කැලෑවල ඇවිදිද්දී ගොඩක් වයසක මේ ගොඩ බොහොම දැනුම තියෙන පාරම්පරික ගොවි මහත්තුරු වෙන්න පුළුවන්, ඔය වනාන්තර ආශ්‍රිතව ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. අපි කතා බහ කරාම ඉතින් අර ওই සත්තු ගැන ගොඩාක් ලස්සන දේවල් කියනවා. මොකද ලංකාවේ සංස්කෘතිය ඇතුලේ ගොඩාක් වෙලාවට අපි සාමාන්‍යයෙන් හවස 6න් පස්සේ එළියට බහින්නේ නැහැ. සහ මේ අපි චූටි කාලේ ඉඳන් උරු කරලා තියෙන හවස 6 වෙද්දි ගෙට එන්න ඕනේ. කොහේ හිටියත් කමන්නේ. ඒක විශාල වශයෙන් පිරිවින්ටත් එහෙමයි, කාන්තාවන්ට ඒකත් එහෙමමයි ගොඩක් තැන්වල. මම මේ කියන්නේ මේ නාගරිකව නෙමෙයි, ගොඩක් වෙලාවට ගම්බද ප්‍රදේශවල. ඉතින් ඒක එහෙමයි. එතකොට මේ රාත්‍රියට ඇහෙන ශබ්ද හරිම මේ විවිධ දේවල් සිද්ධ වෙනවා මේ රාත්‍රිය ඇහෙන ශබ්දත් එක්ක. ඉතින් ඒ කතන්දර අහන්න, ඒ කතන්දර ගැන හිතන්න. ඇත්තටම ඔයාලා ගොඩක් වෙලාවට ට්‍රැවල් කරනවා නම් ඔය ගොඩාක් දුෂ්කර ගම්මානවල එහෙම පුළුවන් නම් ඒ වගේ තැන්වල බලන්න, ඔය හේන්වල ඒ වගේ තැන්වල ඉදිද්දි ඔය වගේ දේවල් හරිම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් මිනිස්සු කියන්නේ මම දන්න පැහැදිලි තිය තමයි. දැන් මම ගොඩක් වෙලාවට මගේ මම පර්යේෂකයෙක් නිසා මම ගොඩක් වෙලාවට කැලෑවල යවෙනවා. ඉතින් ගිහිල්ලා ගොඩක් වෙලාවට නවතින්නේ කැලේ කො ඇතුලේ, එහෙම නැත්නම් කැලේට තියෙන ළඟම තැන තමයි නවතින්නේ. ඒක මට තියෙන පහසුව සඳහා මගේ වැඩ ටික කරගන්න. ඉතින් පර්යේෂණ වැඩ ටික සාර්ථක කරගන්න ඉතින් එක්කම ළඟම තැනක ඉන්න ඕනේ, නැත්නම් කැලේ ඇතුලේ ඉන්න ඕනේ. ඉතින් ඔය වගේ ඉඳිද්දි ඉතින් හරිම ලස්සනයි. ඉතින් රැට අනිවාර්යෙන් බස් එක දෙන්නේ කෑ ගහනවා. එතකොට ඉතින් අර මිනිස්සු කියන කතන්දර සහ
ගොඩාක් වැඩි හිටියෝ මේ සමහර අය ඉගැන කැලෑ ගැන සත්තු ගැන ප්‍රාමාණික දැනුමත් තියෙන අය වුණත් අර උලමෙක් වගේ සතෙක් කෑගහද්දි දෙසරයක් තිගැස්සෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒ වගේ නිකන් හරි අමුතු කල්ච එකක් ලංකාව ඇතුලේ තියෙනවා මේ බස්සෝ සහ බකමූණු ගැන. ඒ වගේම මේ ඒක මං හිතනවා ලංකාවෙන් එළියට ගියාමත් ඒ වගේම කතා මං අහලා තියෙනවා, මං කියවලා තියෙනවා ඒ වගේ දේවල්. එතකොට මේ ඉතින් ඔය ටික තමයි ම සරලව අපි ගත්තොත් එහෙම බස්සෝ බකමූණු ගැන මේ නිකන් මං කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක උගේ හැඩරුව ගැන කතා කරද්දි මට කියන්න තියෙන දේ. ඊට පස්සේ මම චුට්ටක් ඔයාලට ඔයාලට මොන හරි දෙතනින් අපි ඩිස්කෂන් එකක් කියනවාද, නැත්නම් මං දිගටම නිකන් මේ ලංකාවේ ඉන්න සත්තු ටික ගැන පොඩ්ඩක් කතා කරමින් යන්නද? කොහොමද හොඳ? අපි එහෙම කරමු නේද ඉස්සරු. අපි ඉන්න අපිට කොමන්ලි දකින්න පුළුවන් බකමූණු. මං හිතන්නේ දැන් ස්පීකර් පැනල් එකෙත් බකමූණු කීප දෙනෙක් පේන්න දාලා තියෙනවා. අපි ප්‍රොෆයිල් පික්චර්ස් අපි චේන්ජ් කරලා තියෙනවා මේ වෙද්දි. උගලට කැමති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න පුළුවන්. ෆොටෝස් කීපයක් දාලා දෙනවා. අපි ඩීපී එක අපි බකමූණුන්ට චේන්ජ් කරගත්තා මේ සෙෂන් එක වෙනුවෙන්. දුලාවේ අපි අර අපිට මොස්ට් කොමන්ලි බලන්න පුළුවන් සත්තු ගැන පොඩි විස්තරයක් කියමු නේද? මම පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්නම්. මට බර්ඩ් කෝල් එක ප්ලේ කරන්න පුළුවන් වේද කියලා බලන්න. මේ අපි ඒ විදිහ ඩිස්කෂන් එක යන්න නේද ඉස්සරෝ? ඔව් එහෙම හොඳයි. අපි එහෙම කරගෙන යමු. ඔව් මේ ප්‍රතිබණංගි අතර මම මේ කෝල් එකක් නම් රෙඩි කරගත්තා. මොකද කට්ටියම ඉන්ට්‍රස්ට් නිසා මේ කෝල් එක අහන්න මට ඔයාලට කෝල්ස් ටික ප්ලේ කරන්න පුළුවන් නම්. ඔව් මට මේ මට ගොඩක් අතට බකමූණා කිව්වම හිතන් ඉන්නේ හ්ම් ගානක විතරයි නාට. දැන් අපිට එහෙම නැහැ කියලා අපිට මේ ගොඩක් කියන්න පුළුවන්. මට පුළුවන් මම මේක ඇත්තට මේ සෙටප් එක මම හදාගත්තා. මට මේ මට පුළුවන් උපරිමෙන් මම මේකට මේ කරන්න පුළුවන් ලොකුම සාධාරණේ සද්දේ නිකුත් කරලා කරන්න පුළුවන් දෙන්නේ. ඊට මම ඒකට සෙටප් එක හදාගත්තා. හරි අපි මේ හරි එහෙමනම් අපි කොමන්ලි බලන්න පුළුවන් බකමූණු ටික ගැන කියලා කරමු. එහෙම යන් අයියේ. ඔව් කරගෙන යන්න. ඔව් හරි බොහොම සූතියි. එතකොට මේ අපේ රටේ අපි දැන් ඉස්සෙල්ල මම නිකන් කතා කරගෙන යන්නම් ඉන්න සේරම 12 දෙනා ගැන පොඩි දේවල් ටිකක්. එතකොට මේ ලංකාවේ ගත්තොත් එහෙම අපි කියවනේ චූටි බස්සෝ සහ බකමූණු කියලා දෙකස දෙකොටසක් අපි සිංහලෙන් නිකන් කතා කරද්දි කතා කරනවා කියලා. එතකොට එහෙම චූටි බස්සෝ 3 දෙනෙක් ලංකාවේ ඉන්නවා. එක්කෙනෙක් තමයි ඔය කොලර්ඩ් ස්කොප් සවුල් කියන, නැත්නම් අපි කියනවා මේ ඉන්දු ඉන්දු බස්සා කියලා, ඉන්දියන් ස්කොප් සවුල් කියලා කියනවා. එහෙම නැත්නම් කරපටි කන් බස්ස කියලා සිංහලෙන් කියන. එයා හරිම කොමන්. අපේ ගෙදර වතුවල හැමදාම රැයට කෑ ගහනවා. අපේ ගෙදර වත් නම් හැමදාම රැයට කෑ ගහනවා මේ කඩවත පැත්තේ මම ඉන්නේ. ඉතින් මූ ලංකා පුරාම බොහොම සුලබව හම්බ වෙන සතෙක්. සමහර වෙලාවට වනාන්තර ඇතුලෙත් හම්බ වෙනවා. හැබැයි වනාන්තර ඇතුලේ වැඩි හම්බ වෙන්නේ නැහැ. නිකන් හෝම් ගාඩන් එක නිකන් ගෙවතුත් එක්ක ඉන සතෙක් මෙයා. එතකොට මේ එයාලා නම් ඔයාලා බොහෝ වෙලාවට දැකලා ඇති, දැක්කේ නැත්නම් සද්දේ අහලා ඇති. මම චුට්ටක් විතර එයාගේ කෝල් එක පොඩ්ඩක් ප්ලේ කරන්න. මම හිතනවා ඒක සද්දය ඇහෙන්නේ නැති කියලා මේ හැමෝටම ඇහුණා. ඒක ක්ලියර් ඇහුණානේ. ඔව් ක්ලියර් ඇහුණා. රයිට් නියමයි. එතකොට ඇත්තට මේ ශබ්දය අපිට හැම රැයකම ඇහෙනවා අපේ ගෙවල් පැතිලම. කොළඹ ගොඩාක් ඇහිලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔය මහරය කොළඹ පයින් ඇවිදිද්දී වුණත් ඔය කොළඹ ගොඩාක් තැන්වල ඇහෙනවා. ඉතින් මම හිතන්නේ ගමක ඔයාලා ඉන්නව නම්, නැත්නම් අර්ධ නාගරික ප්‍රදේශයක ඉන්නව නම්, එහෙම නැත්නම් නාගරික ප්‍රදේශයක උනත් මේ ශබ්දය අහන එක ගොඩාක් මේ අමාරු නැහැ. ඒතර මේ සතාට මේ ගම්වල කියන්නේ ඉක්ක බස්ස කියලා. ඉක්කාවක් එනේ, ඉක්ක හැදුනහම අර උග්ගාන වගේනේ. එන ගොඩක් අය කියන ඉක්ක බස්ස කියලා. හැබැයි ඉතින් අපි සිංහල පොත්වල ඔය මේ පොත්වල එක එක නම් තියෙනවා. ඇත්තට මම මේ වෙලාවේ මේ
පොඩක් කියන්න කැමති සමහර සිංහල නම් අපි මේ අමුතු විදියට හදාගෙන තියෙන ඇත්තටම ඒවා කිසිම මේ පදනමක් නැහැ. ඒකට හේතුව තමයි අපි 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 තුල තියෙනවා මේ හොඳ මේ සංස්කෘතියක්. අපේ අපි කතා කරොත් එහෙම අපේ ශිෂ්ටාචාරයේ කොච්චර ඈතට යනවද කිව්වොත්, ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න අපි සත්තුන්ට දාලා තියෙන නම් සහ අපි විශේෂයෙන්ම කුරුල්ලොන්ට මාළුවන්ට අපි ඊට පස්සේ ශීරපායි සත්තුන්ට දාලා තියෙන නම් ගත්තොත් එහෙම ඒව හැම එකකටම පුදුම අර්ථයක් තියෙනවා. ඒ අර්ථයක් එක්ක දාලා තියෙන. ඉතින් ඒ නම් දැන් ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් අපිට හරි මම ගොඩක් වෙලාට හිතන්නේ මේ ගම්මානවල මිනිස්සු දාලා තියෙන නම්ම අපිට දාන්න පුළුවන්. ඉතින් මේ හරි වටිනවා. දැන් අද මම මේ පොතක් බැලුවා, මේ බ්‍රවුන් මේ පොතක් ළඟ තියාගත්ත. මේ ඔයාලට සිංගල් නම් ටික කියන්න ඕනේ හින්දා, සාමාන්‍ය සිංගල් නම් ෆීල්ඩ් එකේ පාවිච්චි වෙන්නේ නැති හින්දා මටත් සිංගල් නම් ටිකක් අමතකයි. ඒක හින්දා මම මේ බ්‍රවුන් ෆිෂ් ෂෝල් කියලා අපි සේරම දන්න හරි පොදු මේ මේ බකමූණෙක් ඉන්නවා. ඌ ගොඩක් වෙලාවට ඒ නැෂනල් පාක්ස් වලින් මේ විදිනවා නම් ඌ ගොඩාක් හරි සුලබව දකින්න පුළුවන් බකමූණෙක්. ටිකක් ලොකුයි, අඩියක් අඩියකට වැඩිය උස, ටිකක් ලස්සන සතෙක්. ඉතින් ඒ සතාට මේ මේ පොතේ තියෙන බොර කෙවුල් බකමූණ කියලා. ඇත්තටම ඉතින් මේ කිසිම මේ බොර කෙවුල් බකමූණ. ඉතින් ඒ වගේ නම් මං නම් ඇත්තට මම හිතන්නේ ගම්වල පාවිච්චි කරන්නේ මාළු බකමූණ. හරිම සරලයි. ඇත්තට මූකන්නේ මාළු. ඌට මාළු ඕනෙමයි. ඒකින්ද හැමදාම රැකට ඔයාලා වියලි කලාපයට ගියොත්, වියලි කලාපයක වැවකට ගියොත් 100%ක් මේන් වාරෙම බලන්න පුළුවන්. ගැරන්ටීඩ් සතේ. කියන්නේ මාළු බකමූණගෙන මාළු අල්ලම්ම කන නිසා මෙයා සුවිශේෂීව හැදිලා තියෙන්නේ. ගොඩක් වෙලාට මාළු අල්ලම් කන්න ඒ අතර ඉතින් ගෙම්බෙක් පොඩි මේ සර්පෙක් වුණත් කන්න පුළුවන්. නමුත් මේ ඔයාලා මේ මාළු බකමූණ කිව්වහම හරි ෆැමිලියේ නම ඕනම කෙනෙක් දන්නවා. දැන් ගමකට ගිහිල්ලා අපි යවොත් මාළු බකමූණ දැක්කද කියලා, ආ රයිට් මෙන්න මෙතන තමයි රෑට ඉන්නේ කියලා පෙන්නවා. හැබැයි මේ අපි ගිහිල්ලා ගම කැවුවොත් මේ බොර කෙවුල් බකමූණ කොහෙද ඉන්නේ කියලා ඒ මිනිස්සු අපිට හිනාවේ. ඉතින් අන්න ඒ වගේ සමහර සිංහල නම් වල පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයාලටත් ඔය බ්‍රවුන් ෆිෂ් ෂවුල් කියන සතා බලන්න ඕන නම්, මාළු බකමූණ බලන්න ඕන නම් පොඩ Google එකේ මේ ටයිප් කරලා පොඩ්ඩක් බලන්න. මේ ඇත්තටම මේ ඔයාලට මේ සතාව පොඩ්ඩක් හොයා මේ ෆැමිලිය කරගන්න පුළුවන්. ඉතින් එතකොට අන්න අර මං අර ඉස්සෙල්ලා කිව්ව කතාව කොලර්ඩ් ස්කෝප් ෂවුල් අපි කියනවා. දැන් අපි ඉක්ක බස්ස කියලා තමයි සාමාන්‍යයෙන් ගම්වල කියන්නේ. අර ඉක්ක ගහන හිඳ සද්ද හෙන හිඳ. තව සතෙක් ඉන්නවා, එයාට කියනවා අපි ඔරියන්ටල් ස්කොප් සවුල් කියලා. එයාත් ඒ වගේමයි. හැබැයි එයා හරිම ලස්සන සතෙක්, ගොඩාරයක් දුර්ලභයි, වනාන්තර වාසී සතෙක්. බොහොම කලාතුරකින් තමයි වනාන්තරයකට, ඒ වනාන්තරයකට වඩා එළියෙන් හම්බෙන්නේ. ගොඩක් වෙලාවට සැවානා වනාන්තර අපි ඔය නිල්ගල පැත්තේ ගියොත් ඒ වගේ පැතිවල හරි සුලබයි. ඒ වගේම මේ අපි මේ සිංහරාජ ගියොත් බොහොම කලාතුරකින් මේ ශබ්දය එනවා. ඉතින් මේ මම දවසක් ඔය වගේම නිල්ගල, මම මේ කියන්නේ මගේ පොඩි එක්ස්පීරියන්ස් එකක්, ඒක වටින හින්දා මම නිල්ගල ගිහිල්ලා කැලයක් මැද තියෙන මේ මේ මිනිස්සෙගේ හේනකට වෙලා ඉන්නවා. ඉන්නකොට මේ බස්ස එකපාරම කෑ ගැහුවා. ඊට පස්සේ මටත් දැන් හරිම ඉන්ට්‍රෙස්ටිං මේ මේ බස්සව මේ කෑ ගහපු එක මේ රෑ 7:30 විතර කෑ ගහන්න ගත්තා. ඊපස්සේ මං ඇහුවා, මාමා මේ මම දන්නවා දැන් සතා කවුද කියලා. මං ඇහුවා, ඔයාලා මොනාද මේ මේ බස්ස කව මේ සතා කවුද මේ මේ විදිහට කෑ ගහන්නේ කියලා. එයා ගත්කට තම කිව්වා මේ කෑ ගහන්නේ මහත්තයෝ මේ හත්පොරෝවා කියලා. ඇතරම නිල්ගල ගිහිල්ලා ඔයාලා ඇහුවොත් කවුද හත්පොරෝවා කියන්නේ කියලා ඕනම කෙනෙක් දන්නවා. හැබැයි ඉතින් අපි මේ සතරන සිංහල නමක් දාලා තිනා වැඩක්ම නැති වෙනස්ම නමක්. මං කියන්නම් ඇයි මේ මිනිස්සු බලන්නකො මේ සද්දේ පොඩ්ඩක් කාලා, ඇයි මෙයාට මේ හත්පොරෝවා කියන්නේ කියලා. දැන් මේකේ මේ අතර මේකේ මේ අර්ථය තමයි, මේ සද්දේ අර්ථය තමයි හත්පොරෝ කියලා තමයි කෑ ගහන්නේ. ඉතින් අර ඒ හත්පොරෝ කියන හඬ තමයි ඇහෙන්නේ. ඉතින් ඒක නිසා මේ
මේ නම හරිම වැදගත්. මේක තමයි වැද්දොත් පාවිච්චි කරන්නේ. දඹානේ වැද්දෝ පාවිච්චි කරන්නේත් කැලේදී. මම ඒත් වැද්දොත් එක්ක මේ පොඩ්ඩක් මේ වගේ සත්තු බලන්න ගිහිලා තියෙනවා. වැද්දන්ගේ තියෙන ඔය අපි ඒකට කියන එත්නෝ ඕනිතොලොජි කියලා. ඒකට ඔය විද්‍යාත්මකව කියන්නේ එත්නෝ ඕනිතොලොජි කියලා. ඒ කියන්නේ ඔය පුරාණ නම් කොහොමද ආවේ කියලා කරන විද්‍යාව, පක්ෂි විද්‍යාවට. ඉතින් ඒ ගැන මම ටිකක් හරි ඉන්ට්‍රෙස්ටිං, ලංකාව ඇතුලේ ඔය ගැන අහන්න මේ හොයලා බලන්න. ඉතින් ඕ ගැන මම හොයලා බලද්දි මට ඔය මේ වැද්දොත් පාවිච්චි කරන්නේ මේ හත්පොරෝවා කියන නම. ඉතින් ඒකත් හරිම මේ ඉන්ට්‍රෙස්ටිං මේ නමත්. ඔරියන්ටල් ස්කෝප් සවුල් කියන සතාට පාවිච්චි කරන ඔයාලා බලන්න. ඔයන්නම් ඒ සතා හරිම හීනි දිගටි සතේ. අපි දවල්ට දැක්කොත් දකින්නේ කොළයක්, දිරපු කොළයක් තියෙනවා වගේ. ඒ තරම්ම එයා කැමෝෆ්ලාජ්. ඔරියන්ටල් ස්කෝප් සවුල් ඔයාලට පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් නම් බලන්න. එතකොට එයාට තියෙනවා අර දෙපැත්තෙන් කන් දෙකක් වගේ ගොඩාක් ඉස්සිච්ච දෙකක්. එතකොට එයා බය වුණ ගමන් හරි කවුරු හරි මේ වෙනස් කෙනෙක්ව දැකපු ගමන්, එයාට තර්ජනයක් වෙයි කියලා හිතෙන කෙනෙක් දැකපු ගමන් මෙයා ඉන්න කෝට්ටෙම හොඳට ඉස්සිලා අර කන් දෙක උස්ස ගන්නවා හොඳට. එතකොට නිකන් හරියට පේන්නේ දිරපු කොළයක් තියෙනවා වගේ. කිසිම වෙලාවක පේන්නේ නැහැ මේ කුරුල්ලෙක් කියලා. ඉතින් ඒ තරමට එයා කැමප්ලාජ් වෙලා නැත්නම් වේශාන්තරණය වෙලා තමයි පරිසරය තුළ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේම තව සතෙක් ඉන්නවා සිංහරාජය වගේ තෙත් කලාපයට විතරක් ආවේනික සෙරන්ඩිප් ස්කොප් සවුල් කියලා. ඒක ඒක සුවිශේෂී සතෙක්. ඒ සතාව හොයාගත්තේ ලංකාවේ විද්‍යාඥයෙක්. ඒ සතා ලංකාවට ආවේනික බකමූණ විශේෂයක්. අර මං කිව්වනේ ලංකාවට විශේ෷ දෙකක් ආවේනිකයි කියලා, ඒකෙන් එක විශේෂයක්. දැන් ඒ සතා සිංහරාජය වගේ හොඳ විසිංහරාජයේ කන්නෙලිය, ඊට පස්සේ හිනිදුම, ශ්‍රීපාදේ ඒ වගේ තැන්වලට විතරක් ආවේනික වෙච්ච සතෙක්. එතකොට මේ සතා ඇත්තටම මේ පූර්ණ වනාන්තරවාසී සතෙක්. අපිට කවදාවත් මන්නම් මේ වෙනකන් හම්බෙලා නැහැ. ගමක මේ සතාව මේ ගමක දැකලා තියෙනවා. දැකපු අවස්ථාවක්වත් වார்த்தාවක්වත් මට නම් හම්බ වෙලා නැහැ. එතකොට මේ සතා ඇත්තටම ගත්තොත් එහෙම මේ අන්තිම ආවේනික කුරුල්ල ලංකාවෙන් හොයාගෙන අවුරුදු 130 ගානකට පස්සේ තමයි මේ සතාව ලංකාවෙන් හොයාගත්තේ. ලංකාවේ විද්‍යාඥයෙක් මුල් වෙලා 2000 මට මතකය හරිනම් 2005 වසරදී තමයි මේ සතාව විද්‍යාත්මකව නම් කරනු ලැබුවේ. එතකොට ඒ මේ කාලය තුල මේ මගේ ඥාලුවෙක් කන විශ්සකොලේ ඉන්නේ උනේද කියලා. ඇත්තටම රුපියල් විශ්සකොලේ ඇඳලා තියෙන මේ බස්සව සෙරන්ඩිප් ස්කොප් සවුල් කියන සතාව. ඉතින් එයා අපේ රටට ආවේනික. එයා ඉන්නේ වනාන්තරවල. ඔයාලා සිංහරාජ ගියොත් සිංහරාජේ මේ මේ සතාව බලන්න හරි හොඳ තැනක්. හොඳ තැනක් කියන ඒ ගයිඩ්ලා ටිකක් සූදානම් වෙලා ඉන්නවා මේ සතාව පෙන්නන්න. මේ සතාව පෙන්නලා පොඩි ගාණක් අපි දුන්නාම එයාලට සන්තෝෂම් මුදලා එයාලා මේ සතාව අපිට පෙන්නනවා. ඒ වගේම තමයි තව මේ මං තඩියක් කරගෙන යනකොට කියන්නම් තව දේවල්. ඉතින් මේ සෙරන්ඩිප් ස්කොප් සවුල් කියන විශේෂය ඇත්තට මේ සතා මේ ඒ සතාව එච්චරකල් මේ හැංගිලා හිටි අවුරුදු 130 ගාණක් යනකම් අලුත් කුරුල්ලෙක් ලංකාවෙන් රෙකෝඩ් කරගන්න බැරි වුණේ. කියන්නේ ස්වභාවිකව දිවිගෙන පක්ෂියෙක් හොයාගන්න බැරි වුණේ මට හිතෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේ සතා ඒ තරමට වනාන්තරයට අනුගත වෙච්ච සතෙක්. ඇත්තට මේ සතාගේ හඬ වුණා මං ඒ සතාගේ හඬ පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. ඒ සතාගේ හඬ ඇසූ පැමණින් ඔයාලත් හිතන්නේ ඇත්තටම මේ කෑ ගහන්නේ මේ බස්සෙක් නන් නෙමෙයි, අනිවාර්යයෙන්ම මේ නම් කෑ ගහන්නේ මේ ගෙම්බෙක් කියලා. බලන්නකො ඒ සද්දෙත් පොඩ්ඩක් අහලා. ඉතින් ඔන්න ඔය වගේ හඬක් තමයි මේ සෙරන්ඩිප් ස්කොප් සෝල්ගෙන් අපිට හැම රැට ඇහෙන්නේ. ඉතින් මේ ශබ්දය ඇහෙන්නේ කිව්වට මේ සතාව ඉතාම දුර්ලභ සතෙක්. ලංකාවේ දුර්ලභම සතෙක් විදිහට තමයි මේ සතාව නම් කරලා තියෙන්නේ. ලංකාවේ දැනට ජීවත් වෙන සියලුම පක්ෂීන්ගෙන් වඩාම දුර්ලභම පක්ෂිය තමයි මේ පක්ෂියා.
ඉන්නේ වනාන්තර බොහෝ මත ලොස්සක විතරයි. ඒ වගේම ගොඩාක් පොඩි පොපිලේෂන් එකක් තමයි ඉන්නේ. එක පර්යේෂණයකින් එයාලා පෙන්නුම් කරා ලංකාවටම ඉන්නේ පෙයාස් 200ක් කියලා. ලංකාවේ තෙත් කලාපී වනාන්තර පෙයාස් කියන්නේ يعني මොනවාද ඒ මේ සතු ජෝඩු යුගල 200ක් විතර තමයි කියලා ඉන්නේ එයාලගේ පර්යේෂණ අනුව. ඉතින් මමත් හිතන්නේ ඒක ඇත්ත වෙන්න ඕන. මොකද හේතුව මුළු සිංහරාජෙම ඇවිද්දොත් මේ සත්තු ඉන්න විශේෂ තැන් තියෙනවා. ඒ කියන්නේ විශේෂ විශේෂිතව මේ සත්තු ඉන්න තැන්, ඒ සත්තු ඉන්න තැන් වලින් පිටනම් අපිට කවදාවත් බුගඩක් කියලාවට 99%ක් අවස්ථාවල අපිට කොහෙවත් ඇහිලවත් නැහැ. දැන් ඔයාලා මෙතන ඉන්න අය කිතුල්ගල ගිහිල්ලා තියෙනවා නම් ඇත්තටම කිතුල්ගල මේ සතාව හම්බ වෙන්නේ පළවෙනි කිලෝමීටර් එකහමාර ගියාට පස්සේ කැලේ ඇතුළේදී තමයි හම්බ වෙන්නේ. ඒ කිලෝමීටර් එකහමාර යනකම් කිසිම දවසක මම හිතන්නේ මගේ ජීවිත කාලේ මං අවස්ථා 200කට වැඩිය කිතුල්ගල ගිහිල්ලා තියෙනවා සහ නැවතිලා වැඩ කරලා තියෙනවා. මගේ පර්යේෂණ විශාල ප්‍රමාණයක් මං ඉඳලා තියෙනවා ඒ වනාන්තරය ඇතුලේ. කවමදාක්වත් පළවෙනි කිලෝමීටර් එකහමාරෙන් මෙහා ජීවිතේට මට ඒ සතාගේ සද්දේ ඇහිලා නැහැ. ඉතින් ඒක නිසා මමත් හිතනවා මේ සතා ඇත්තටම මේ අතිවිශේෂිත ආරක්ෂිත සතෙක් විය යුතුයි කියලා. එතකොට ඒ වගේම තව සතෙක් ඉන්නවා, තව සත්ව විශේෂයක් ජංගල් අවුලට් කියලා, වන වන බස්ස කියලා කියන්නේ. දැර මං කිව්වනේ දවල්ට හම්බ වෙනවා කියලා එකෙක් අන්නේයා. ජංගල් අවුලට් සහ චෙස්නට් බැක් අවුලට්. ජංගල් අවුලට් කියන විශේෂය ගොඩාක් ඉන වියලි කලාපීය වනාන්තරවල, ඒ වගේම චෙස්නට් බැක් අවුලට් කියන විශේෂය ලංකාවේ තෙත් කලාපීය පහත රට තෙත් කලාපීය වනාන්තරවල තමයි හම්බ වෙන්නේ. මේ සත්ව දෙන්න බැලූ බැල්මට නිකන් එක හා විදියට තමයි පේන්නේ. ඒ වගේම මේ සත්තු දෙන්න දිවා කාලයේදී ආහාර හොයන සත්තු. මේ කටේ රැට හොඳට නිදා ගන්නවා, දවල්ට තමයි හොයන්නේ. ඒක මම ඇත්තටම මම පෞද්ගලිකව මම ඇවිදලා හොයලා තිනවා. මේ සත්තු ඇත්තටම රැට නිදා ගන්නවා. ඒකට හේතුව තමයි මගේ යාළුවෙගේ ගෙදර මේ සතෙක් එනවා හැමදාම නිදා ගන්න. මේ වර්ග දෙකෙන්ම එක්කෙනෙක් තිස්ස මහරාමේ ඉන්නවා ජංගල් අවුලට් කියන විශේෂය, ඒ වගේම චෙස්නට් බැක් අවුලට් කියන විශේෂයේ ඉන්නවා දැරණියගල ගෙදරක් ආශ්‍රිතව. ඔය ගෙවල් දෙක ආශ්‍රිතව මම මේ කාලයක් හොයලා බැලුවේ. ඇත්තටම මෙයාලා රැට නිදා ගන්නවා. ඇත්තටම ඒක ඒක හරියටම හරි දවල් කාලේ තමයි, දවල් සහ උදේ පාන්දර සහ හවස තමයි මෙයාලා ආහාර ගන්නෙ. එතකොට මේ විශේෂ දෙක දිවා කාලේ ආහාර ගන්නයි අපි දැකන් හිටිය දැනන් හිටියේ නැති වෙන්න පුළුවන් සමහර අය මෙච්චර කාලෙකට දවල්ට කෑම කණයි ඉන්නවා කියලා. කෑම කන බස්සෝ අපි හැමෝම හිතන්නේ රැට විතරයි කියලා. නෑ, විශේෂ දෙකක් අපේ රටේ ඉන්නවා දවල්ට ආහාර හොයන. ඒකෙන් මං ඉස්සෙල්ලාම ජංගල් අවුලට් කියන විශේෂයේ සද්දේ පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. ඒ තමයි ජංගල් අවුලට් කියන විශේෂයේ ශබ්දය. මං ඊට පස්සේ ඔයාලට පොඩ්ඩක් දාලා පෙන්නන්නම් චෙස්නට් බැක් අවුලට්ගේ ශබ්දයත්. ඒකත් ඒ වගේම තමයි, ටිකක් ළඟ ළඟ හෙන ශබ්දයක්. ඔන්න වගේ තමයි සද්දයක් බොහෝ දුරට සමානයි. නමුත් එයාලගේ ශබ්දය පටන් ගන්න තරංග ආයාමය වෙනසක් තියෙන හින්දා අපිට ඇත්තටම මේ සතු දෙන වෙන්කර හඳුනා ගන්න හරිම ලේසි. يعني මේ ගැන වැඩ කරන අයට, පර්යේෂකයන්ට සහ මේ සත්තු බලන අයට, ඉතින් මේ නමුත් ඇහෙනකොට බොහොම එක වගේ තමයි ඇහෙන්නේ. ඉතින් මේ විශේෂ දෙකක් මේ ලංකාවේ සුලබනේ මේ ඇත්තම ලංකාවේ වියලි කලාපේ සහ තෙත් කලාපේ තුළ ජීවත් වෙනවා. ඒතර ඒ වගේම තව විශේෂයක් ඉන්නවා බාන් නවුල් කියලා. එයා හරීම ප්‍රසිද්ධයි ඔය ටවුන් වල ජීවත් වෙන. දැන් කොළඹ ගත්තොත් එහෙම කොළඹ විශාල ප්‍රමාණයක් රැට හම්බ වෙනවා. ඒ වගේම නගරවලමයි මෙයා ඉන්නේ. මෙයාට කියනවා බාන් අවුල්. ඒ කියන්නේ බාන් කියලා කියන්නේ අර යුරෝපයේ තියෙන අර මේ මොනවාද මේ විශාල මේ ධාන්‍ය ගබඩානේ, ධාන්‍ය ගබඩාවල නමින්ම තමයි මෙයා නම් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ධාන්‍ය ගබඩාවලට මෙයා ආවේනිකයි, මේ තැන් වලටමයි යන්නේ. ඒකට හේතුව තමයි මෙයාගේ ප්‍රධානම ආහාරය තමයි මෙයාගේ ප්‍රධානම ආහාරය තමයි මෙයා
මීයෝ අල්ලං කන එක. ඉති ඒක නිසා මේ සතා හරිම ප්‍රසිද්ධ සුවිශේෂී සතෙක්. බොහෝ විදුකට අලුපාට සුදුපාට ඇඟක් තියෙන්නේ. වාලට වනත් ම හිතන ඔයාරන කොළඹ අවට ඉන්න එනම් ගොඩක් කලට දැකලදව ලයිට් කනුඩ රේමේ වහලයි නොය කොළඹ කෞතුකාගාරය කොළඹ දෙහිවල සූ එකවට එම හරියට ඉන්නාමකද ඒ ඒ පැතිවල ගොඩක් මීයෝ ඉන්න හින්දා මේ සතා යුරෝපය පුරාමත් පැතිරලා ඉන්න. ඉතින් ලංකාවෙත් මේ සතාගේ හොඳ ව්‍යාප්තිය මුළු ලෝකේ පුරාම වගේ හොඳ ව්‍යාප්තියක් තියෙන සතෙක්. එතකොට මෙයාගේ ප්‍රධාන ආහාරය මීයෝ නිසා මෙයා මීයෝ තියෙන ඉන්න තැන්වල බොහොම සුලබයි. දැන් ඔයාලා මන්නාරම් එහෙම යනවනම් මන්නාරමේ එහෙම දවසක් දෙකක් ඉන්න කුරුල්ල බලන්න එහෙම ගියොත් චුට්ටක් බලන්න රෑකට ඇවිදලා හැම ලයිට් කණුවක් උඩම එකෙක් විතර ඉන්නවා. ලයිට් කණු 100ක් තිබ්බොත් අඩුම තරමේ ලයිට් කණු අපි හිතමු පේලියට 100ක් විතර තිබ්බා කියලා අඩුම තරමේ 10 දිනක් නම් බලන්න පුළුවන් ওই 100 විද්දොත්. එච්චරට සුලබව ඉන්න ওই පැතිවල. එතකොට කාලයක් හිටියා ওই කොළඹ මේ ওই කාගිල්ස් බිල්ඩින් එකේ හිටියා. ඊට පස්සේ අනුරාධපුරේ එහෙම ඔය මේ අනුරාධපුරේ තිවංක පිළිමේගේ මට නැ මේ මෙහෙ දම් මේ පොළොන්නරුවේ මේ ඒ වගේම තැනක හිටියා. අනුරාධපුරේ හිටියා මට මතක නැහැ ස්ථාන දෙක. විසුරුමුණි විසුරුමුණි පෙම්යුල තියෙන එතන විසුරුමුණි විහාරයද කොහෙද මට මතක ඉදිරිය එතන හිටියා. එතකොට තිවංක පිළිමේගේ පොළොන්නරුවේ ඒක හිටියා. ඉතින් ඒ වගේ තැන්වල සුලබව හම්බ වෙනවා. මොකද ඒ පැතිවල වියලි කලාපේ ගොඩාක් අර මීවර එහෙම ඉන්න හින්දා හම්බ වෙනවා. හැබැයි මෙයා වනාන්තර ඇතුලේ හම්බ වෙන්නේ නැහැ. ඒකත් සුවිශේෂී. මොකද මෙයාට හොඳට මේ ඕපන් එක තියෙන්න ඕන සතු දඩයන් කරන්න. ඉතින් ඒ සතත් අපිට හම්බ වෙනවා. නිකන් අවිද්දලා බැලුවොත් බලන්න කොළඹවට මේ සතා ඉන්න පුළුවන්. බොහොම සුලබව. ඔව් පුංචි බාධා කිරීමක් දුලන්න අය බාන්නවුල් ඔගලන්ට බලන්න පුළා මන් ඩීපී එක චේන්ජ් කරලා බාන්නවුල් කෙනෙක්ට ඔකට මගේ ප්‍රොෆයිල් එකට ගියත් ප්‍රොෆයිල් එකේ ඉන්නේ බාන්නවුල් කෙනෙක්. මෙයාව මෙයාගේ ෆොටෝ එක අරගත්තේ යාල බෝඩර් එකේ බෆර් ෂෝන් එකේ ලක්ෂරි ප්‍රොපර්ටි එකක ඒ හෝටල් අයිති වත්තේ ඉඳලා තමයි මේ බාන්නවුල්ගේ ෆොටෝ එකක් අරගත්තේ. ඕවර් ටු දලාන අය. අනේ තැන්කියු නංගි තැන්කියු. ඔව් මේ මේ පින්තූර ලස්සනට ඉන්නවා මේ සතාව. ඒ වගේම ඔයාට ඔයාලට ආසාවක් තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙත් පොඩ්ඩක් මේ සතාගේ නම පොඩ්ඩක් ගහලා බලන්න. ඒ වගේම මේ හරි එතකොට ඒ වගේම තව කෙනෙක් ඉන්නවා බ්‍රවුන් හෝක් කවුල් කියලා. ඒ සතා නම් අපේ ගෙවල් වල ඉන්නවා. අපි කියනකොට උකුසුබස්සා කියලා. බ්‍රවුන් හෝක් කවුල් තමයි උගේ මේ උට ඉංග්‍රීසි උකුසුබස්සා. ඌත් කෑ ගහනවා අපේ ගෙවල් වල වතු වල. මං චුට්ටක් උගේ සද්ද දාන්නම් පොඩ්ඩක් අහලා බලන්න. ඔයාලට හිල තියනද කියලා. දැන් අපි දැන් ඉස්සෙල්ල කිව්වේ බ්‍රවුන් හෝක් කවුල් කියලා. දැන් අලුතෙන් ඉංග්‍රීසි නමක් දාලා තිනොට බ්‍රවුන් බූබොක් කියලා. අර ඌ කෑ ගහන්නේ බූබොක් බූබොක් කියලා වගේ හින්ද බ්‍රවුන් බූබොක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් අර ඉංග්ලිෂ් උනත් දැන් ටික ටික අර ඒ සතුන්ගේ අර අපේ තියෙන අර කල්චරල් නේම්ස් වගේ ඒවත් ටික 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 වෙනස් වීගෙන එනවා කියලා මට හිතෙනවා. මම හිතනවා ඒ සද්දෙත් ඇහෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ වගේ සත්තු අපේ පරිසරයේ අනන්ත අප්‍රමාණ කෑ ගහනවා රැට. ඒක ඉතින් හරිම මේ සුලබ සතෙක් මෙයා. ඕනම ටවුන් එකක් මැද පොඩි වනාන්තර කුට්ටියක් වනාන්තර නෙමෙයි අතන හෝම් ගාඩන් එකක් තියෙනවා නම් මෙයා සැඟවිලා ඉන්නවා. ඒ වගේම මෙයාගේ අර විශේෂත්වය තියෙන්නේ මෙයාගේ ඇස් දෙක කහ පාටයි. ඒ වගේම අර හොඳ බාස් තියෙනවා මේ බඩේ බඩ පැත්තේ. ඒක නිසා බැලූ බැල්මට ඕනම කෙනෙකුට පේන්නේ මෙයා උකුස්සෙක් වගේ. නැත්තම් අපේ කුරුළු ගොයෙක් වගේ. අර එයාව නිකන් අනුකරණය කරන කෙනෙක්. එතකොට සමහරට මෙයාට ප්‍රිඩේටර් කෙනෙක් වුණත් ප්‍රිඩේටර්ස්ලා වුණත් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයාව කවුරු හරි ආහාරයට ගන්න හරි ඒ වගේ එක්ක මෙයාට කොටන් එන කුරුල්ලෝ වුණත් අවම කරගන්න පුළුවන් අර මෙයාගේ ශරීරයේ හැදිලා තියෙන විදිය. ඒ වගේම මෙයා ගොඩාක් වනාන්තර ඇතුළත නැහැ. ගොඩක් එයාත් ඉන්නේ වනාන්තර එජස් වල තමයි.
ගොඩාක් වනාන්තරය ඇතුළට ඇතුළට යන ප්‍රාථමික වනාන්තර වලට යනකොට මේ සත්තු නැති වෙලාම යනවා. මෙයාලත් කැමති ටිකක් අර එලි මහන් තියෙන තැන්වල තමයි ආහාර ගන්න. එතකොට ඒ වගේම තමයි තව ලස්සන තව විශේෂ පොඩි ප්‍රමාණයක් තමයි අපිට ඇත්තම කතා කරන්න තියෙන්නේ. ඒකෙන් අපි කතා කරොත් එහෙම අර මං කියපු මාළු බක මූණ, ඇත්තම මාළු බක මූණ ෆිෂ් ෂවුල්, බ්‍රවුන් ෆිෂ් ෂවුල්, ඒ සතා අපිට ගොඩක් ওই ন্যাশনাল පාර්ක්ස් වල ඇවිදින අයට නම් දවල්ටත් අතුවල වහලා ඉන්නව දකින්න පුළුවන්. රෑට ඇත්තම වැව කැවිද්දොත් මේ වගේ සතෙක් බොහෝම සුලබයි. ඉතින් ඒ සත්තු මේ මේ විශාල බක මූණ සාමාන්‍යයෙන් උකුස් එක් විතර සමයි, සාමාන්‍ය අඩියක් අඩි එකහමාරක් විතර උස මේ සත්තුන්ග. ඉතින් බොහොම සුලබව තෙත් කලාපේ සහ වියලි කලාපේ දකින්න පුළුවන්. මම උගේ ශබ්දය පොඩ්ඩක් ප්ලේ කරොත් උගේ අමුතු සද්දයක් තියෙන්නේ නිකන්. වාට මේ තේරෙනවානි දැන්, දැන් මේ සතා හරීම සුලබ සතේ. ඇත්තරම අපි අර බකමූණ හ්ම් කියන සද්දේ එන්නේ ඇත්තේ මෙතනින් කියලා තමයි මගේ අදහස. මොකද අපි අර බකමූණෙක් කිව්වාම බකමූණ හැම එකම හ්ම් කියනවනේ. ඒ සද්දේ එන්නේ ඇත්තේ මෙතනින්. ඒකට හේතුව තමයි වියලි කලාපයේ අතිශය සුලබ සතේ. සාමාන්‍යයෙන් අපි වියලි කලාපයේ ඇවිද්දොත් වියලි කලාපයේ වැවක නැත්නම් ගෙදරක පිටිසර ගමක ඇවිද්දොත් මේ සද්දය සාමාන්‍යයෙන් නිකන් අපේ අපේ ගෙවල් වල අපේ නාගරික ගෙවල් වල දෙමලිච්චෙක් කෑ ගහනවා නැත්නම් කොහෙක් කෑ ගහන තරමටම සුලබයි රාත්‍රී කාලේ. ඒක නිසා මේවා පොඩ්ඩක් ඔයාලා ඇවිදිනකොට ඉන්ට්‍රෙස්ට් එක තියෙනවා නම් චුට්ටක් ඔළුවේ තියාගෙන ඉන්න, ඇවිදින්න, ඇවිදිනකොට හොයන්න මේ ගැන. ඉතින් හරිම මේ ඒක ගොඩාක් වටිනවා මේ අපේ දැනුමට සහ මේ සත්තුන්ගේ තියෙන දේවල් කුතුහලයේ තමයි මේ හැම දෙයක්ම. ඊට පස්සේ ඒ වගේම ප්‍රමාණයේ තවත් එක බස් එකක් ඉන්නවා. අපි ඌට කියනවා බ්‍රවුන් වුඩ් අවුල් කියලා. ඌ හරිම ලස්සන වකමෝනේ. එයාගේ නම බ්‍රවුන් වුඩ් අවුල්. ඒ කියන්නේ වුඩ් එකක් වගේ හරියටම ගහක කඳක් විදියමයි හරිම කැමප්ලාජ්. අපි ඌට ඩුකුලා කියලාත් කියනවා සමහර ගම්වල. අපි ඩුකුලා කියලා කියන්නේ සිංහලෙන්. ඉතින් මට නම් වෙන මේ වෙන නම් නම් හම්බෙලා නැහැ එයාට කියනවා. ඩුකුල කියන නමට අමතරව මේ හරිම ලස්සන ලංකාවේ ඉන්න බස්සෝ විශේෂ වලින් ගොඩක්ම ලස්සන තවත් එක විශේෂයක්. එයා ගැන එයාගේ අර ෆේෂල් ඩිස්ක් එක මං කිව්වේ මූණ මූණ හරිම ලස්සන කහපාට නිකන් අමුතු කහපාටක් තියෙන මූණේ ෆේෂල් ඩිස්ක් එකක් තියෙනවා. ඒ වගේම මුළු ඇඟම ඇත්තරම දිරාගිය දර කෝට්ටක් වගේ අර නිකන් හරියට පළු ගහක් වගේ පළු ගහක ටයිප් එකේ තමයි ඒක තියෙන්නේ. ඉතින් කැමප්ලාජ් හොඳටම වනාන්තර ආශ්‍රිතව වියලි කලාපිය සහ තෙත් කලාපිය වනාන්තර ඇතුළට වෙන්න තමයි මේ සත්තු ඉන්නේ. නමුත් දුර්ලභ සත්තු නෙමේ, බලන්න පුළුවන්. ඉතින් ටිකක් උනන්දුවක් අපි තුළ තියෙනවා. මං සොට්ටක් සද්දේ ප්ලේ කරන්නම් ඒ සතාගේ. ඔයාලා වියලි කලාපයේ වනාන්තරයක කරයක් හරි ගත කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ සද්දේ නොහැන්න විදියක් නැහැ. මේ සද්දේ සාමාන්‍යයෙන් හවස 6:00 7 වෙනකොට පටන් ගන්න එළි වෙනකම්ම වගේ ඇහෙන්න පුළුවන් ශබ්දයක්. ඉතින් ඔය පාරක රැට ඇවිදිනවා නම් මේ වගේ ශබ්ද රැට වියලි කලාපයේ ප්‍රදේශවල. ඉතින් මේව හරි සුලභ දේවල්. ඒ කියන්නේ මං කියන්නේ පොඩි වනාන්තර කුට්ටියක් තියෙන්නත් ඕනේ. ඕපන් එකේ ඉන්නේ නැහැ. මෙයා ටිකක් වනාන්තරත් එක්ක ඉන්නේ. තෙත් කලාපෙත් එහෙමයි. තෙත් කලාපේ වනාන්තර වලත් මේ සතා ඉන්නවා. නමුත් වියලි කලාපේ වනාන්තර වල අපි කියන්නේ
අර ඩ්‍රයිමික්ස් එවග්‍රීන් ෆොරස් කියලා වියලි සදාහරිත වනාන්තරවල ටිකක් ලේසි මේ සතාව මේ අපිට මේ අහන්න මේ සද්දේ රැට. ඉතින් මේ ඔය ඔයාලා ෆීල්ඩ් එකේ ගිහිල්ලා සත්තුන්ට ආස කරන අය මේ ගොඩාක් අය ලොකු ලොකු හෝටල් වල නවතින්නේ නැතුව ඇත්තටම කැලෑ තුල තියෙන චූටි චූටි තැන් වල අපි ඉන්නවා නම් අපිට මේ 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 වින්දනේ ලබන්න පුළුවන් බොහොම ලස්සනට. يعني මේ රැට ඇහෙන සද්ද සහ එක්කෝ නැෂනල් පාර්ක් වල බංගලෝස් වල. ඉතින් ওই දෙකේ තමයි යෝග ගන්න පුළුවන් එකම තැන. නැෂනල් පාර්ක් එක බංගලෝ එකක් ගිහිල්ලා බුක් කරලා ඉන්න පුළුවන් නම් ඉතින් ඒක ගන්න පුළුවන්. ඉතින් නමුත් වැඩේ තියෙන අපි නැෂනල් පාර්ක් එකට ගොඩාක් දැන් දැන් විශාල වශයෙන් යන මිනිස්සු රැය එළිය වෙනකන් සින්දු කියන එකනේ කරන්නේ. පරිසරයේ රස විඳින්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා එක්කෝ මේ දවල් දවසම කුටි බලන්න ඇවිදිනවා. එහෙම නැත්නම් මේ රාත්‍රී එළි වෙනකන් එක්කෝ සින්දු කියනවා බිබි. ඉතින් ඔච්චර තමයි අපි අපේ ගොඩක් දේශීය සංචාරකයන්ගේ ත්‍රිල් එක. ඉතින් ඒ අර එහෙම නැතුව ඇත්තටම මේ 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 විඳින්නම යනවනම් මේ සත්තු අනිවාර්යයෙන්ම මේ මේ තැන්වල අපිට මේ ඇහෙන්න හෝ දකින්න කෙසේ වෙතත් ඇහෙන්න හරි පුළුවන්. ඉතින් මේ ඒතර ඒ වගේම තව එක විශේෂයක් ඉන්නවා. අපි ඔය දැන් කතා කරේ බ්‍රවුන් වුඩ් ඩවුල් ගැන. ඒ වගේම තව විශේෂ විශේෂී විශේෂයක් ඉන්නවා. ඒ විශේෂයේ නම තමයි ශ්‍රී ලංකා බේ අවුල්. හැබැයි ශ්‍රී ලංකා කියලා කිව්වට මෙයා ඇත්තම ලංකාවට ආවේනික කුරුල්ලෙක් නෙමෙයි. නමුත් අර ශ්‍රී ලංකා කියලා දාලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒ කාලේ ලංකාවෙන් මේ සතාව හඳුනාගෙන ඒ නම මුලින්ම තබපු නිසා නිකන් දැන් අපි ඒක පාවිච්චි කරනවා සිලෝන් නැත්තම් ශ්‍රී ලංකා බේ අවුල් කියලා. ඉතින් මෙයා නම් ඇත්තටම ගත්තොත් එහෙම තෙත් කලාපීය වැසි වනාන්තරවල ඉන්නේ. මෙයත් ටිකක් දුර්ලභ සතෙක්. දකින්න ගොඩක් අමාරුයි. හැබැයි සමහර වනාන්තර ආශ්‍රිතව අපි රැවල් ගත කරද්දි මෙයාගේ ශබ්දය හොඳට ඇහෙනවා නිතර දෙවේලේ. හැබැයි හරිම දකින්න අමාරු සතෙක්. එතකොට එයාගේ ශබ්දේ මම ප්ලේ කරන්නම්. ඒතර ඔයාලා නිකන් හිතන්න මේක නිකන් අමුතු නිකන් මියුසික් එකක් වගේ මේ හඬක්. මේ චුට්ටක් අහලා බලන්නකො මේ ශබ්දේ. ඒක තමයි ශ්‍රී ලංකා බේ අවුල් කියන බකමූණගේ ශබ්දය. ඔහු සාමාන්‍යයෙන් සාමාන්‍ය අඩියක් විතර උස බකමූණේ. ඒ වගේම එයා වනාන්තර ඇතුලේ විතරමයි ඉන්නේ. වනාන්තර වලින් පිටට එන්නේ නැති සතේ. ඒ වගේම එයා ඇත්තටම වනාන්තර ගොඩා පහළ ස්තරේ තමයි කෑම හොයන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කෑ ගහ ඉඳිද්දි ළඟටම යන්න පුළුවන්. ඌ බය වෙන්නෙත් නැහැ. එච්චර අපිව මේ කෑ කරන්නෙත් නැහැ. සද්දය ඇහෙනවා නම් අපිට හෙමින් 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 ලං වෙලා සාමාන්‍යයෙන් අඩි 6-7ක් වෙනකන් 6-7ක් වෙනකන් ලං වෙලා බලන්න පුළුවන් සතේ. එහෙම නිකන් ගොඩාක් බය වෙන්නේ නැති නමුත් ගොඩාක් යටි වියන් ස්තරේ ගොඩාක් මේ අපේ සාමාන්‍යයෙන් මේ සතා ෆීඩ් කරන්නේ අපේ නිකන් අපේ උසට වගේ අඩි 5ක් 6ක් වගේ අතර තමයි මේ සතා රූස්ට් කරන්නේ. ගොඩාක් උස ගස්වල ඉන්නේ පල්ලෙහා මට්ටමේ ඉන්නේ. නමුත් අපි ওই අනිත් කතා කරපු ගොඩාක් බකමූණු ටිකක් උස මට්ටම් වල ඉන්න අය. ඒ නමුත් මේ විශේෂයේ ශ්‍රී ලංකා බේ අවුල් කියන විශේෂයේ ශරීරයෙන් විශාල වුණා ටිකක් පහළ මට්ටමේ ඉඳන් තමයි ආහාර ගන්නේ. නමුත් ඒ වගේම හඬ හරිම සුමහිරි හඬක්. ඒ කියන්නේ එක හරි ලස්සන සින්දුවක් වගේ දිගට යන හඬක්. අපි අර දැන් අනිත් බස්සොන්ගේ දකින්න ටිකක් කෙටි හඬවලනේ. නමුත් මෙයාගේ අර නිකන් විසිල් එකක් වගේ යනවා. සමහරට දැන් අපිට ඕක කැලේ ඇහෙනකොට මම සාමාන්‍යයෙන් විසිල් කරනවා. මේ විසිල් කරාම සාම් ගොඩාක් වෙලාවට ළඟනං ඇහෙන්නේ පැය 3-4කින් විතර ගොඩාක් ළඟට ඇවිල්ලා කෑ ගහන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ටිකක් කලාතුරකින් වෙන දෙයක්. නමුත් මම මේ කටින් මේ විසිල් එක හරි ලේසි මේ ප්ලේ කරන්න. ඉතින් මම නිකන් ওই කටින් ඉන්නකම් ප්ලේ කරාම එවලෙම එන්නේ නැහැ. නමුත් ගොඩ වෙලාවක් ගිහිල්ලා ගොඩාක් ළඟ ඇහෙන්න හම්බ වෙනවා. ඉතින් මේ එන්ජොයි කරන්න පුළුවන් වෙලාවක රේන් ෆොරස්ට් එකට ගියොත් රේන් ෆොරස්ට් එකක් ළඟම එක්කෝ ඇතුලේ ඉන්නත පුළුවන් තැනක ඉන්න පුළුවන් නම් ඔයාලට මේ වගේ දේවල් අහන්න පුළුවන්. ඇත්තටම රේන් ෆොරස්ට් වල ඒ වගේ ස්ථාන ගොඩාක් අඩුයි. නමුත් නැත්තේම නෑ. දැන් අපි ගත්තොත් එහෙම මම මේ ටිකක් මේකෙන් පිට ගිහිල්ලා චුට්ටක් කතා කරාට කමක් නැති වෙයිද?
එහෙම කමක් නෑ දුරන්නයි, අපි පොඩි වෙලාවක් ගමුද ප්‍රශ්න අහන්න. අමාරු තව චූට්ටක් තියෙනවා ඉතුරු කරන්න. ඒ විනාඩි 10කින් මම ඉවර කරන්න, 5කින් 6කින්. කම නැද්ද? හරි කමන්නේ, අපි එහෙනම් ඒ ටික කරලම ප්‍රශ්න අහමු. ඔයාලට ඔව් ප්‍රශ්න තියෙනවා නම් ඒවා ලෑස්ති කරගන්න. ඔව් හරි කන්ටිනියු කරමු. හරි, එතකොට මේ දැන් අපි ඇත්තටම ඉන්න තැන් ගත්තොත් එහෙම මෝනින් සයිඩ් වල තියෙනවා. මෝනින් සයිඩ් කියන්නේ ඔය සිංහරාජයම එක පැත්තක් තියෙන. ඇත්තටම මේකේ තියෙනවා වනාන්තරයේ ඇතුලේමයි තියෙන්නේ බංගලෝ එක. ඉතින් රේන් ෆොරස්ට් වල නම් ඉතින් ඒ තැන හරිම ලස්සන තැනක්. මේ කියන්නේ ඒකේ තියෙන ලස්සන නම් කියන්න බැරි තරම් ලස්සනයි. යන්න ටිකක් අමාරුයි. නමුත් ඒ ස්ථානය පුදුම සුන්දර ස්ථානයක්. කැලේ මැදක තියෙන්නේ. ඉතින් ඔය මෝනින් සයිඩ් කිව්වහම ඇත්තටම මූන් මේ හැම තිස්සෙම අර උදේ වගේ මෝනින් ෆීලිං එක තියෙන හින්දානේ මෝනින් සයිට් කියන්නේ. ඉතින් ඒක නිසා මේ ඇත්තට මේ ලස්සන තියෙනවා. ඉතින් මගේ ජීවිතෙත් මම ආසම කරන තැනක් මේ ස්ථානය. ඉතින් මේ හරිම ලස්සන තැනක්. රිලැක්ස් වෙන්න පුළුවන්. ඒ වගේම සත්තු ගොඩක් බලන්න පුළුවන් තැනක්. මේ ඉතින් ඒ වගේ ඉතින් කන්නෙලිය හොඳයි. ඊට පස්සේ ඔය අපි ලෝලන් සිංහරාජ යනවා නම් අර මාටින් මාමගේ ගේවට ඒ හරිය නවතින තැනක් දෙකක් දැන් තියෙනවා. එයාගේ තැන සහ ඒ ආශ්‍රිතව තව තැන්. ඉතින් ඒ වගේ තැන්. ඊට පස්සේ චූටි චූටි තැන් කිහිපයක් තියෙනවා ලංකාවේ. ඔයාලා හොයාගත්තොත් හොයවුවොත් පොඩ්ඩක් රේන් ෆොරස් ආශ්‍රිතව ඉන්න පුළුවන් තැන්. ඉතින් ඇත්තටම මේ රේන් ෆොරස් ෆීලිං එක ගන්න ගොඩාක් තැන් නැහැ. තියෙන්නේ බොහොම අතලොස්සක් ස්ථාන. ඉතින් එහෙම නැත්තම් තියෙන්නේ ඔය මිනිස්සුයෝ ගිහිල්ලා ගොඩාක් ඔය අත්තල් තොට. එහෙමනම් අත්තල් තොට මං හිතනවා මෙතන ඉන්න සමහර අය දන්නවා ඇති කියලා. අපි ඉස්සර නම් ඇත්තරම අත්තල් තොට මගේ ෆේවරිට්ම තැනක්. මං ඉගෙන ගන්න වනජීවීන් ගැන ඉගෙන ගන්න කාලේ ඉඳන් ඇවිද්ද තැනක්. ඒ කියන්නේ නිකන් 2000 වගේ අවුරුදු 2000 වසරේ වගේ ඉඳන් මම ඇවිදින තැනක් එතන. ඉතින් අපි ගිහිල්ලා ඒක නම් කැලේ මැද ආරණ්‍යයක තමයි නවතින්නේ. ඉතින් පහසුකම් නැහැ. නමුත් ඉතින් මේ හරි ඉන්ට්‍රෙස්ටිං. ඉතින් අර කැලයක් මැද තියෙන රෑට තියෙන ෆීලිං එක. ඒ වගේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් මේ සත්තුන්ගේ ශබ්ද අහන්න, මේ සත්තු දකින්න චිරා චාන්ස් එක තියෙනවා. හරි, ඊළඟට මම ඇත්තටම කතා කරන්න හදන තව විශේෂයක් තියෙනවා. ඒ විශේෂය තමයි අපි හැමෝම දන්න උලම. දැන් උලම කිව්වහම ඔයාලා හැමෝම දන්නවා. හැම වෙලේ දැකලා නැති වෙති ගොඩක් අය. සූ එකේ නම් ඉන්න, සූ එකේ බලන්න පුළුවන් ඕන්නම්. නමුත් ෆීල්ඩ් එකේ ටිකක් බලන්න අමාරු සතෙක්. හැබැයි මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා ඉන සතෙක්. වනාන්තර ආශ්‍රිතව ඔය පොඩි පොඩි කැලෑ ආශ්‍රිතවත් ඉන්නවා. හැබැයි මේ සතාගේ හඬ ඉතාම බියකරු හඬක් විදියට තමයි මිනිස්සු සලකන්නේ. ඉතින් ඇත්තට මමත් එහෙමයි. ඒ මම විතරක් නෙමෙයි, 1800 600 ගණන් වල ඉඳලා ලංකාවට සුද්දොත් ගොඩාක් මේ සතා ගැන ලියලා තියෙනවා. ඒක ඉඳම මෙයාට ඩෙවිල් බර්ඩ් කියලා නමකුත් දාලා තියෙනවා. අර යක්ෂ කුරුල්ලා වගේ කියලා. ඒ වගේම මෙයා ගැන ගොඩාක් ජනප්‍රවාද තියෙනවා. ඉතින් මම හිතනවා මම ආයි අලුතෙන් ජනප්‍රවාද කියන්න අවශ්‍ය නැති වෙයි. විශාල වශයෙන් තියෙනවා. ඔයාලා ඕන තැනක ගිහිල්ලා හොයන්න මේ සතා ගැන. උලමා, උලලේනා, ඒ වගේ එක එක නම් වලින් මේ සතාව අනු හඳුන්වලා දෙනවා. වියලි කලාපේ, විශේෂයෙන්ම වියලි කලාපේ තමයි මිනිස්සු ගොඩාක් නම් දාලා තියෙන කුරුල්ලොන්ට. තෙත් කලාපේ ටිකක් අඩුයි ඒක. ඉතින් ඔයාලට ඇත්තටම බලා ගන්න පුළුවන්. මම චුට්ටක් එක ප්ලේ කරන්නම්. ඒ සද්දේ පොඩ්ඩක් අහන්නකෝ. ඉතින් ඇත්තටම මේක කැලේ ඇතුළේදී ඇහුනොත් නිකන් අපි දුවන සයිස් එකට එන ශබ්දයක් මේක. මේ මං බොහොම ඇතර මේ ප්ලේ කරේ බොහොම මේ අඩුවෙන්. මේ ශබ්ද ඇහෙන්නේ කන් පැලෙන ශබ්දෙන් ඇහෙනවා මේක. හිතන්න ඔයාලා කැලේ ඇතුළේ අපි ඇවිදි. මම ඕන තරම් මම මෑත කාලේදී නම් බයිලා නෑ. මම දන්න නිසා මමත් අනන්ත අප්‍රමාණ බය වෙලා තියෙනවා මේ සද්ද ඇහෙද්දි. ඉතින් ඔයාලා හිතන්න ගම්වාසීන්ට මොන තරම් ෆීලිං එකක්ද මේ වගේ සද්දයක් ඇහෙන එක. මට හොඳට මතකයි මං චූටි කාලේ
ඉස්කෝලන කාල හිටියෝ වගේම වනාන්තරයක් අයින තිබ්බ ගෙදරක අපි පොඩි අවුරුදු කීපයක් හිටියා. හැම දාම රෑට ගේ ඉස්සරහා තියෙන රබර් ගහත් තියෙන රබර් ගහට එල්ලා රෑ එල්ලි වෙනකං කෑ ගහනවා. එදාට නිකං අපිට නිකං මේ අපිව පුත්තුම බය බය කරන කුරුල්ලෙක් පොඩි කාලෙත්. ඉතින් ඔය වගේ අතිශය මේ භයානක ශබ්දයක් ඒක ගම්මුන්ටත් අද ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලා ගියොත් ගමකට ඕක නිකං මේ ඕක මේ ඔය සතාට හරීම බයයි, මිනිස්සු මළගෙවල් වෙනවා ඔය සද්දය වුණා මේ වගේ. නමුත් අපි පස්සේ පස්සේ මේ සත්තු ගැන හොයද්දී පර්යේෂණ කරද්දී ඇත්තටම අපිට මේ ශබ්දය කියන්නේ ඇත්තටම පුදුම මේ සතුටක් දනවන දෙයක්. හරි. ඉතින් අපි එහෙනම් ප්‍රශ්න වලට යමු දැන්. යමු යමු යමු. හරි. හෑන්ඩ් රේස් ඔප්ෂන් එක පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. සුරේෂ්ට මං හිතන්නේ ප්‍රශ්න ඔව් මම ඇත්තටම මේ උත්සාහයක් ගන්න බැලුවේ එකපාරට ප්‍රශ්න අහන්න නැතුව මේ කෑන්දත් අද මාව ඇහුණද ඒ සතාගේ නම නේද කියන්න ඕන? ඒ වෙලේ කිව්වේ මේ උලම ගැන කිව්වේ. උලමානේ උලම මේ මගේ ප්‍රොෆයිල් පිච්චර් එකේ දාලා තියෙන එයාව රීෆ්‍රෙෂ් කරලා බලන්න ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට් රයිට් රයිට්. හරි හරි හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ශානි ඉරේෂයි හෑන්ඩ් ඩ්‍රෙස් කරා. ශානි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට දැන් ඉදිරිපත් කරන්න. හරි. මම ස්පීකර් පැනල් එකේ හිටපු හැමෝටම ගොඩාක් ස්තුති කරනවා. බොහොම ලස්සන මේ කම්මැලි නැතුව අහගෙන ඉන්න පුළුවන් අහගෙන හිටපු දේවල් හුඟක් ගන්න කතා වගේ අයගේ ෆොටෝ ගනිද්දී මෙයාලා මේ එලිවලට බය වෙනවනේ. මේ එතකොට ඔය මේ ඕගොල්ලෝ කොහොමද මෙයාලා ෆොටෝස් ගන්නෙ? මොකක් හරි පාවිච්චි කරනද වෙන ටෙක්නික් එකක්? දුලන්නයි උත්තර දෙනවද චමල් අයියා? චූටි දෙයක් කියන්න පුළුවන් මම කතා කල ඉන්නවද නැත්නම් වෙන කවුරු හරි කතා කරලා ඊට පස්සේ මං කියන්නද? නෑ හරි දුලන් අය කියන්න. ඔව් මේ කවුද ශානි නංගි? මෙහෙමයි මේ සාමාන්‍යයෙන් අපි අවුල්සව ෆොටෝග්‍රාෆ් කරනවා. ගොඩාක් අය ඒක ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් ලොකු හොබි එකක් විදිහට කරන අය ඉන්නවා. සහ හැමෝම අවුල්ස දකින්න කැමති. දැන් වෙන කුරුල්ලෙක් කැමතිද කියලා දැන් මම බර්ඩ් වොචර් කෙනෙක් නිසාත් මම ගොඩාක් ෆීල්ඩ් එක ඇවිදින් නිසාත් මම දැන් කවුරු හරි කිව්වොත් අවුල් කෙනෙක් බලන්න පුළුවන්ද කියලා ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං. දැන් ඒක අපිට තේරෙන්නේ නැහැ ලංකාවේදී. අපි ලංකාවෙන් එළියට ගියාම අපි අර ලංකාවේ සේරම කුරුල්ලෝ ඉතින් බලන නිසා නිතර දෙවේලේ මම අර ලංකාවෙන් එළියට ගියාම මට ඉතින් ටිකක් හරිම ආසයි අවුල්ස බලන්න. ඉතින් මේ ඒක අපි හැමෝටම තියෙන දෙයක්. එතකොට අපි ෆොටෝග්‍රාෆි කරද්දි ගොඩක් වෙලාවට ඩේ රූස්ට් එක ගණන් සතෙක් ඉන්නේ. දවල් නම් අපි ෆොටෝග්‍රාෆ් කරද්දි අපි කිසිම හේතුවක් මත ෆ්ලෑෂ් කරන්නේ නැත්නම් ඒක බොහොම වටිනායි සතාගේ පැත්තෙන්. ඒ ෆ්ලෑෂ් කර ගමන් ඒ සතාට ඒක ලොකු ඩැමේජ්යක් වෙන්න පුළුවන්. මොකද ඒ සත්තු ඒ වගේ ලොකු එලිවලට මේ හුරු වෙන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම දවල් කාලේ තමයි ඔය ඉෂුව එක තියෙන්නේ. රෑට නම් ඉතින් රෑට අපි මේ සත එක්ක දැක්කොත් ඇත්තටම අපිට රෑට ෆ්ලෑෂ් එකක් කරන්න වෙනවා. මේ සත එක්ක පින්තූරයක් ගන්නව නම් නොගන්නව නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. නමුත් ගන්න කෙනෙකුට නම් ඉතින් ෆ්ලෑෂ් එකක් නොගහ පින්තූරේ ගන්න බෑ. නමුත් ඉතින් ඒක මොකක් හරි ඩිෆියුස් සිස්ටම් එකක් හදාගෙන ඒ වගේ ෆොටෝග්‍රාෆ් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ගොඩක් වෙලාවට මම කතා කරා ඔය ඇස් ගැනම ඉන්න ડોක්ටර් කෙනෙක් එක්ක ඔය ගැන. ඉතින් එයාලා නම් කියන්නේ රෑට නොක්ටර්නල් කුරුල්ලෙක්ගේ සහ ඔය සත්තුන්ගේ ෆොටෝග්‍රාෆ් කරද්දී ඒ වගේ ඩිෆියුස් කරලා ගත්තට ලොකු හානියක් සතාට වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක අපි හැමතැනම සමාජගත කරන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම තමයි දවල් නම් කිසිම හේතුවක් මත කොච්චර මේ දැන් මේ සත්තු ඉන්නේ හරි ඩාර්ක් එන්වයරන්මන්ට් එකක බොහෝම කලාතුරකින් තමයි අපිට දවල්ක හම්බ වෙන්නේ පොඩි බකමූණෙක් චූටි හොඳ එළියක් තියෙන තැනක. ඒතකොට වෙන සෙටින් එකක් වෙනස් කරලා අපි ගන්නව ඇරෙන්න ෆ්ලෑෂ් කරලා ගැනීම තුළ මේ සතාට ඉතා විශාල ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. ඒක මම ප්‍රෞද්ගලිකව අත්විඳලා තියෙනවා. ඒ කියන්නේ මම ඇත්තටම පර්යේෂණ කරන කාලය තුළ මිනිස්සුන්ගේ ඒ වගේ දේවල් මම දැකලා තියෙනවා. සත්තු ඒ තැන් අතහැරලා ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව තියෙන එක එක ගහක අපි ඔය සෙරෙන්ඩිප්ස් කොප්ටර් ගැන මම චූටි දෙයක් කියලා නතර කරන්නම්.
ඒ සතාව අපි බැලුව එක දිගට අවුරුදු පහක් එකම ගහේ, අවුරුදු පහක්. හැබැයි ඊට පස්සේ ඒක මිනිස්සු හොයාගත්. අපි 4-5 දිනෙත් තමයි දැක්කේ. ඒක අපි කාටවත් මේක නිවුස් එක දුන්නේ නැහැ. හේතුව තමයි ඒ සතාට එක ඩැමේජ් එකක් වෙන්න පුළුවන් කියලා. හැබැයි පස්සේ කාලෙකදී ඒ තැන හොයාගත්තා කට්ටිය. ඉතින් අපි ගොඩක් කරලා කරේ බයිනොකියුල් එකෙන් බලන එක සහ අර ස්පොටින් ස්කෝප් කියලා තියෙනවා, තව ටිකක් දුර බලන අයිටම් ඉක්විප්මන්ට් එකක්, ඒකෙන් තමයි බලන්නේ. ඊට පස්සේ ඒක හොයාගත්තා. ඊට පස්සේ දිගට හරහාට ගිහලා ෆොටෝග්‍රාෆ් කරා, ෆ්ලෑෂ් කරා. අපිට හැමතිස්සෙම ඕනේ ෆොටෝ එක හොඳට නිසා එහෙම කරා. අන්තිමට ඒ සතා ඒ රූස්ට් එක අවුරුදු 5කට පස්සේ දාලා ගියා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අර දවල් කාලේ ෆ්ලෑෂ් නොකර අපිට පුළුවන් නම් ඒක සාධාරණයක් කරන්න, යම් කිසි ඩිස්ටන්ස් එකක් තියාගෙන අපිට ඒක ලොකු මේ හොඳක් වෙයි සත්තුන්ගේ පැත්තෙන්. චමල් අයියේ ඔයාටත් ඒකට මොන හරි එකතු කරන්න පුළුවන්? චමල් අයියා නෑ වගේ නේද ඉතුරු? හරි, කමක් නෑ. ඉරේෂ්ට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. මට දැනගන්න ඕනේ දැන් අපේ අපේ පරිසරයේ මේ වගේ මේ නිශාචර මේ කුරුල්ලෝ ඇවිල්ලා ඉන්නවද කියලා, ඒ කියන්නේ සයිලන්ස්ලි ඉන්නවද කියලා අපිට අර සාම්පල් කෝල් සවුන්ඩ්ස් එහෙම පොඩ්ඩක් යූස් කරලා බලන්න පුළුවන්ද? එයාලගේ මේ ෆීඩ්බැක් එකක් තියෙනවද කියලා? ඔව්, මේ අමිසිරේෂ්, ඔව් අපිට බලන්න පුළුවන් එහෙම. දැන් ඔයාට ඔය ඔයාගේ එන්වයරන්මන්ට් එක ගැන ඉස්සෙල්ලා අපි අවබෝධයක් ගන්න ඕන, ඔයා කොහෙද ජීවත් වෙන්නේ වගේ කියලා. ඊට පස්සේ අපිට ඒ වගේ නාගරික නම් නාගරික හැබිටට් එකේ ඉන කුරුල්ලෙක්ගේ ඔයාට ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුරුල්ලගේ නම ගහලා සවුන්ඩ්ස් කියලා ගැහුවාම සමහරට ඒ සවුන්ඩ්ස් එනවා. ඒ ඉන්ටර්නෙට් එකේ තියෙනවා දැන් ගොඩාක් අප්ලෝඩ් කරලා. නැත්තම් අර මේ මොනවාද බර්ඩ් ID එකට ගියාම, මොකද්ද ඒකේ කෝනෙල් බර්ඩ් ID එක නෙමෙයි, මර්ලින් බර්ඩ් ID එකට ගියාම මේ මර්ලින් බර්ඩ් ID එකෙත් ඒ සවුන්ඩ්ස් තියෙනවා සත්තුන්ගේ. ඒතර ඔයාට ඒක කම්පයර් කරලා බලන්න පුළුවන්. නැත්නම් ඔගේ ෆෝන් එකට ඒක පොඩ්ඩක් දාගෙන ඕන්නම් බොහොම අඩුවෙන් පොඩ්ඩක් මේ ප්ලේබැක් කරලා බලන්න පුළුවන් ඒ සත්තු ඉන්නවද කියලා. හරි, thank you. ෆුලෙන්ද මට තව පුංචි දෙයක් අහන්න පුළුවන්ද? මේ හරි කියලා. මේ බකමූණු කූඩු හදන්නේ නැද්ද? මෙයාලා කොහොමද ඉන්නේ? මේ හැමතිස්සෙම ගස්සල මෙහෙම ඉන්නවද? බැනයක් හරි මොකක් හරි තියනවද මේගොල්ලන්ගේ? මම නොකියපු වැදගත්ම ප්‍රශ්නයක් නේ. මට කියන්න ඇත්තට අමතක වුණා. සාමාන්‍යයෙන් බකමූණු හැමෝම වගේ හොයා ගන්නවා ස්වභාවික බෙනයක්. ඒතර එයාට බෑ කවදාවත් බෙනයක් හදාගන්න. ඒතර එයා කරන්නේ ඇත්තටම මේ කවුරු හරි අතහැරලා දාපු බෙනයක් හරි, ස්වභාවික කැවිටි එකක් හරි, ස්වභාවිකව ගස්වල පිහිටන බෙනයක් හරි, නැත්තම් විශේෂයෙන්ම කිතුල් වගේ ගහක බෙනයක් හරි පාවිච්චි කරනවා. ඒතකොට ඒව තමයි මෙයාලා කූඩු විදියට හදාගන්නේ. බෙනයක් ගොඩාක් කුරුල්ලොන්ට අත්‍යවශ්‍යයි බෙනයක් හදන්න. ඉතින් එතකොට පොඩි බස්ව නම් ගොඩක් වෙලාවට ඔය වුඩ් පෙකර්ස්ලා හරි බාබර්ට්ස්ලා හරි නැත්තම් අපි කොට්ටෝරු හරි කෑරැල්ලු හරි පාවිච්චි කරපු බෙන, අතරලා දාව බෙන පාවිච්චි කරනවා. ඊපස්සේ ලොකු බක මූණ ගොඩක් වෙලාවට කිතුල් කොට, දිරාගිය කිතුල් කොට, ඊට පස්සේ දිරාගිය ගස් බෙන, ලොකු කඳන් වල තියෙන ස්වභාවික බෙනව පාවිච්චි කරනවා. හැබැයි තව එක විශේෂයක් ඉන්නවා ලංකාවේ. අපි කතා කරපු උලමා, උලම වගේ අය ගොඩාක් වෙලාවට බෙන හදන්නේ නැහැ. එයා ලොකු ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරනවා. කියන්නේ අපි හිතමුකෝ ගහක විශාල වශයෙන් අර හැදිලා තියෙනවා නම් ලොකුවට ලයිකන, ඒතර පා මේ ලොකු මේ ගස් ශාක වලින් වැහිලා තියෙන තැනන්න, අන්න ඒ වගේ තැනක එයා ඩෙක් එකක් වගේ එකක් හදාගෙන, නැත්නම් සෙටප් එකක් හදාගෙන ඒ කුඩ තමයි බිත්තර දාන්නේ. ඒතර ඒ ඇරෙන්න අනිත් ලංකාවින සියලුම බස්ව විශේෂ ස්වභාවයෙන් සත්‍ය බස්සන් බස්සන් විශේෂ සියලුම දෙනා මේ බෙනයක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා මුලින්ම කිව්වනේ අපිට තවත් ඉන්නවා රැට නිසාචර පක්ෂීන් කීප දෙනෙක්ක් තව කට්ටියක් තමයි ඔය බිම්බස්සෝ සහ මැඩි මුහුණ නැත්තම් ගෙමිකට බස්සා කියලා. ඒ කට්ටිය සත්‍ය බස්සන් නෙමේ, නමුත් රාත්‍රී කාලයේ හැසිරෙන තවත් එක කොටසක් බස්සෝ වගේ හැසිරෙන. දැන් එයාලා නම් ගොඩක් කට්ටිය බිම තමයි බිත්තර දාන්නේ, විශේෂයෙන්ම බිම්බස්සෝ බිම බිත්තර දානවා සාමාන්‍ය වැලි ගොඩවල් වල. ඒ වගේම මේ ඔය ගෙමි කට බස්ස නැත්තම් මැඩි මුහුණ කියලා කියනවා, ගෙමි කට බස්ස කියන සතා කූඩුවක් හදනවා. කැලේ තියෙන එක එක පාසි පොඩි පොඩි දේවල් එකතු කරලා කූඩුවක් හදලා ඒකේ තමයි බිත්තර දාන්නේ. ස්තුති පැහැදිලි කිරීමට. කුලේන්ද්‍ර අයියේ ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා නම් හෑන්ඩ් රේස් ඔප්ෂන් එක යූස් කරලා ස්ටේජ් එකට එන්න.
ඕ මේ මාත් අතර ඉශානය කලින් අහපු ප්‍රශ්න තමයි මේ දුලාන් අහන්න ගිය එකැන මේ ද මමර මගේ දැන් ප්‍රොෆයිල් ෆොටෝ එක දැම්ම මේ නයිඩ්රා කෙනෙක් මම මේ ඔය නොක්ටර්නල් බර්ඩ්ස්ලා දෙන්න අරන් තියෙන්නේ ඔය නයිඩ්රා හම්බෙන් ගත්ත එකක් විල්පත්තුව ඉන්නකොට ඒකෙනම් එයා ගන්නකොට මේ අපි ජිප් එක ගිහිල්ල එන ගමන් ජිප් එකේ ලයිට් එළියේ අර පැත්තකින් වදින මට්ටමේ තමයි හිටියේ. ඒ කියන්නේ ඒක ටිකක් මේ එළිය ගත්තොත් සැර එළියක් නෙමේ, හර නිකන් හවස ඉර එළිය වැටෙනකොට වගේ එළියක් වගේ තිබිලා අපි එහෙමම ජිප් එකේ ඉඳගෙන ගත්තා. හැබැයි මේ මම ඊට පස්සේ අර වාකි වගේ මැනා ගිය වෙලාවක බාන්න අවුල් කෙනෙක් ඉන්නවා කියලා ගන්න ගියන් පස්සේ මේ දෙවෙනවේ මමත් ෆොටෝ එක ගත්තා. මේ කෙලින්ම මේ ඒ මනුස්සයා කරේ ආ මේ අන්න අතන ඉන්න මහත්තයා කියලා කෙලින්ම ටෝච් එකක් ගහුවා මේ උගේ පැත්තට. මට තේරුණේ දැන් අර ඒ වගේ ලයිට් මේ එළියකට ඌ ඒ කියන්නේ ඌ ඇතර මේ මේ ස්ටාර්ටල් වෙලා දුවනවට වඩා ඌ එතන ඌට මේ මුකුත් කරගන්න බැරුව ෆ්‍රීස් වෙනවා වගේ කියලා. ඒ කියන්නේ ඌ නිකන් මේ එකතන ඌ එහෙමම හිටියා වගේ කියලා මට තේරුණේ. ඒක ගැන තමයි මට ඇත්තට අහන්න ඕනුනේ මේ ඒ ගැන. ඒ කියන්නේ මේ එතන ඔප්ෂන් එකක් නෑ. මට හිතුනේ මේ නොගෙන ඉන්න එක හොඳයි කියලා ෆොටෝ එක. ඔව් ඉතින් එහෙම දේවල් වෙනවා ගොඩක් අපිට. ඇත්තටම මෙහෙමයි, අපිට ෆොටෝ ෆ්ලෑෂ් කරලා නම් සාමාන්‍ය ඩිස්ටන්ස් එක තියලා ෆොටෝග්‍රාෆයක් ගන්න පුළුවන්. එතකොට මම කියන්නේ ගොඩාක් ළඟට ගිහිල් ඔය හයි මේ ෆ්ලෑෂ් ලයිට්ස් ගහලා නෙමෙයි, සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය. ඒ වගේම අපි බස් එක නිරීක්ෂණය කරනවා නම් ගොඩාක්ම හොඳ. දැන් අපි හිතමු කෑ ගහනවා කියලා ගෙදරපත්ේ කොහේ හරි ගහක, අපි දැන් යන්තම් අපිට නිකන් සවුන්ඩ් එක එන පැත්තක් තියෙනවානේ කොහේ හරි, අපිට තේරෙනවානේ දැන් කොයි පැත්තෙන් දෙන්නේ කියලා. ඒත් අපිට පුළුවන් අර ටෝච් එකේ මේ බල්බ් මේ දැන් බල්බ් එක පත් වුණාම තියෙනවානේ අර ફોකස් පොයින්ට් එකයි වටේ එළියක් එනවානේ. ආන් ඒ වටේ එළිය පුළුවන් තරම් පාවිච්චි කරන්න ඒ සතා බලන්න එක පාර මැස් දෙකට ගහන්න එපා. එතකොට අර සතා වැතරම අර ඔයා කිව්වා වගේ ෆ්‍රීස් වෙනවා සතාව නිකන්. සතාට ගොඩක් ඒක දැන් අපිට උනත් එක පාරම ගැහුවොත් ඇස් දෙකට ලයිට් එක අපිට අමාරුනේ. හිතන්නකෝ අපි වාහනේක drive කරන් යනකොට කවුරු හරි හෙඩ් ලයිට් එකම ගහගෙන යනවා කියලා ඒක down කරන්න නැතුව. ඒතර අන්නේ feeling එක ඒ සතුන්ට තියෙන්න පුළුවන්. ඇතරම මට අර කියපු අර website එක පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්ද? මට මේ හොයාගන්න බැහැ තාම. app එකේ නමද ඇහුවේ? අර මේ call sounds එහෙම තියෙන ගන්න පුළුවන් තැනක් කිව්වේ. Merlin Bird ID කියලා Google හරි app sorry Android Apple ඒ දෙකටම මේ app එක තියෙනවා. ඔයාට පුළුවන් බලාගන්න මගේ profile picture එකට දාලා තියෙනවා මේ app එකේ logo එක Merlin Bird ID කියලා search කරාම එනවා. හරි සුරු, thank you. ප්‍රශ්න තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. තව එක ප්‍රශ්නයක් තියෙනවා මම අහන්නද? හරි ප්‍රශ්න නැහැ අහන්න. මේ අර දැන් බස්ස ජාති ගොඩාක් ගැන කතා කරන්නේ, මේ මෙතන ඉන්නවද ලංකාවට ආවේනික එහෙම නැත්නම් මේ සංචාරක වගේ මේ දෙකොටසක් ඉන්නවද මෙතන? මම හිතන්නේ නම් ගහන්නේ මේ ඔව් සංචාරක බස් එකක් ඉන්නවා, බකමෝණෙක් ඉන්නවා මං කිව්වනේ අර මේ ෂෝට් ඉයර් ඩවුල් කියලා. ඒ ගැන මං පොඩ්ඩක් කතා කරා. ඇත්තටම මේ ඒ සතා බොහොම රෙයා, ලංකාවට බොහොම දුර්ලභ වෙන සතෙක්. ඊට පස්සේ අපේ රටේ ඉන්න අයගෙන් ඒ විශේෂ 12ක් ගැන අපි කතා කරානේ. ඒ 12න් දෙන්නෙක් අපේ රටට ආවේනිකයි. එක්කෙනෙක් තමයි සෙරන්ඩිප් ස්කොප්සවුල් කියන සතා සහ චෙස්නට් බැක් අවුලට් කියන කුරුල්ල. ඔය දෙන්න අපේ රටට ආවේනිකයි. ඉෂානියක්කට මම හිතන්නේ පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැති. දුලන් අයියේ සාමාන්‍යයෙන් බස්ස බකමුණු කියන්නේ රෑට ඇක්ටිව් කියලානේ කියන්නේ. දවල්ට යාලා කොහෙවත් කියන්නේ පියාඹල යන්න එහෙම නැද්ද? ඒ කියන්නේ හදිස්සිය මිනිස්සෙක් ආවදින් යාලා බය වෙනවා ඒ වගේ දේවල් වෙනවද? අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. දැන් අපි හිතමු එයාට ඩිස්ටර්බ් වෙනවා කියලා. ගොඩාක් දුරට අපි හොඳටම ඔබ්සර්ව් කරපු දෙයක් තමයි මම ෆීල්ඩ් එකේ නිකන් වැඩ කරද්දී දැකලා තියෙන දෙයක් තමයි අපිම නෙමේ කුරුල්ලෝ මේ පොඩි පොඩි දෙමලිච්චෝ, පොල් කිච්චෝ, බට්ටිච්චෝ සහ ඔය කැලෑ ඇතුලේ ඉන්න අනේ වනාන්තර වාසී පක්ෂීන් උනත් බකමූණෙන් දැක්කොත් ආයි ඉන්න දෙන්නේ පැත්ත පළාතේ කොට කොටම එලවනවා. එතකොට මේ සත්ව ඉතින් ඉන්නම දරා ගන්නම් බැරනම් ඉගිල්ල දුරකට යනවා. කිසිම ගැටලුවක් නැහැ මුන්ට. මේ අපිට දැන්
අපි පැරැන්නෝ සහ අපි ඉස්සර විශ්වාසයක් තිබ්බනේ අපිට බකමූණුන්ට පේන්නේ රෑට විතරයි, දවල්ට උන් වැටෙනවා, උන්ට පීම පියාඹන්න බෑ කියලා. එහෙම දෙයක් නෑ. උන්ට දවල්ටත් පියාඹන්න පුළුවන්. දවල්ට හොඳට පේනවා රෑ වගේ. දැන් අපි හිතමුකෝ රෑට, දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ කුරුල්ලෙකුට අපිට පේන විෂන් එක වගේ 7 ගුණයක් පේනවා. 7 ගුණයකින්. කියන අපිට මේ පේනවා නම් දෘෂ්ටියක් යම් ආකාරයක ඒ වගේ 7 ගුණයක් කුරුල්ලෙකුට පේනවා. ඒකනේ ඒ සතුන්ගේ චූටි චූටි. දැන් හිතන්නකෝ ගහක් උඩ ඉන්න කුරුල්ලෙකුට බිම යන චූටි සතෙක්ක පේන්නේ හින්දානේ. එතකොට ඒ ඒ හැම දෙයක්ම ඒ වගේම බකමූණුන්ටත් ඒ විෂන් එකේ සේමයි. එතකොට රෑට කොයි ආකාරයෙන්ද උන්ට පේන්නේ සත්තුන්ග, ඒ වගේ විශාල ගුණයකින් දවල්ට සියලු දේ පේනවා. එතකොට එයාට පියාඹන්න එක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ තව තැනකට. එතකොට මේ සත්තු ඇවිල්ලා ඇටැක් කරාම යනවා, මිනිහෙක් වෙන්න පුළුවන්, ස්වභාවික වුවදුරක් වෙන්න පුළුවන්. ওই හැම දෙයකදීම යාලා කරන්නේ ෆ්ලයි කරලා ගිහිල්ලා වෙන තැනක වහලා මේ ආරක්ෂා වෙන එක. සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් එයාට හොඳම හැබිටට් එකක් තියෙන, හොඳම හැංගිලා ඉන්න පුළුවන් තැනක එයා ඇවිල්ලා ඉන්නවා. ඉතින් දැන් ඇත්තරම මමත් ওই කැලේ ඇවිදිද්දි මගේ ඇතිනුත් ඩිස්ටර්බ් වෙලා තියෙන ඕනතරම් බකමූණොන්ට. හේතුව තමයි දකින්නේ නෑනේ අපි. අපි යන්නේ සමාට වෙන අරමුණකින්. ඒතර මම මේ ඇවිදිද්දි මම හිතන්නේ බකමූණෙක් ඉඳී කියලා. නමුත් ඇත්තරම ළඟ ඉඳලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් මටත් වෙලා තියෙනවා කැලේ ඇවිදිද්දි. ඒ කියන්නේ සත්තුම හොයාගෙන යද්දි නෙමෙයි, ඇත්තරම ඇවිදිද්දි වුණත් එහෙම වෙලා තියෙනවා. අපේ අතින් වගේම වෙන ප්‍රීඩේට කෙනෙක් ඇවිල්ලා හරි එයාට මොනා හරි ත්‍රෙට් එකක් කියලා දැනගත්ත ගමන් එයා ටක් ගාලා ඒ තැන මග ඇරලා යනවා. ඒක එයාට කරන්න පුළුවන් හොඳටම. ඒක කිසිම ගැටලුවක් නැහැ ඒ සත්තුන්ට. Thank you, මට පැහැදිලි පිළිතුරක් ලැබුණා. මෙතන කාට හරි ප්‍රශ්න තියෙනවා නම් හෑන්ඩ් රේස් කරලා උඩට එන්න, ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ පැනල් එකේ අයට ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්ද? දුලනයි, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බාණ්ඩවුල ගැන. හරි. බාණ්ඩවුල සාමාන්‍යයෙන් අර අර්බන් ඒරියාස් වල ඉන්න හින්දා අනිත් අවුලට වඩා යාලා මේ රැට ඔය නයිට් අපි දැන් පාරේ තියෙන ලයිට්ස් එම් වැඩි ඉන්නේ කැලේක වගේ නෙමෙයිනේ. එතකොට ඒ වගේ ලයිට් තියෙන එක යාලා ඒක යාරේ නැත්තම් අනිත් සාමාන්‍ය වගේ. හෙලෝ, මං කියන එක ඇහුණාද දන්නේ නැහැ. චමලයි ආයේ මුලින් ඉඳන් කියන්න ඇහුණා. නෑ, බාණ්ඩවුල ගොඩක් අර්බන් ඒරියාස් වල ඉන්න හින්දා එයාලා සාමාන්‍යයෙන් ඔය ස්ට්‍රීට් ලයිට් ඒ වගේ දැන් අර කියන්නේ ආටිෆිෂල් ලයිට් එයාලා ටොලරේට් කරනවද රට? නැත්තම් ඒකට ඒ කියන්නේ ඇඩප්ට් වෙනවද අනිත් බස්සන්ට වඩා? නැත්තම් අනිත් බස් වගේම පුළුවන් තරම් ඒ කියන්නේ ලයිට් එක මග අරින්න බලනවද? ඔව් චමල්, මේ මෙහෙමයි. ඇත්තටම මේ සමහර සත්තු මේ අර්බන් හැබිටට්ස් වලටම අනුවර්තනය වෙච්ච සත්තු. එතකොට එයාලා ආසයි. දැන් හිතන්නකෝ, දැන් එකම පොපියුලේෂන් එකම සතෙක් එකම ස්පීෂීස් එකක් වෙන්න පුළුවන්. සමහර සත්තු ඇත්තටම ටිකක් කලුවරේ ඉන්නවා. හැබැයි එයාගෙම සමහර ටවුන් ආශ්‍රිත වෙන්න අය ඒ පරිසරයට අනුගර්තනය වෙමින් සිටිනවා. දැන් අපි ගත්තොත් එimhe හිම කුරුල්ලෝ අපේ වතුවල අපේ ගෙවත්තේ ඉන්න කුරුල්ලෝ ගත්තොත් කවුඩ බලන්නකෝ. දැන් සාමාන්‍යයෙන් ගමක කවුඩා කවුඩෙක් අපි කියන්නේ ඔය වයිට් බෙලිඩ් රොංගෝ කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් ගෙවල් වල ඉන්න මාළු නැට්ටක් තියෙන කවුඩ කියන කුරුල්ලා. මේ දැන් ගම්වල ඉන්න සත්තු ඇත්තටම රැයට හොඳට නිදා ගන්නවා. හවස 6:00 විතරනකොට ඌ ගිහිල්ලා එක තැනක නිදා ගන්නවා. හැබැයි අපි ටවුන් වල බලන්න, දැන් අපේ මේ ගෙදර ඉස්සරහා ලයිට් එකක් තියෙනවා. මම නිකන් සරල උදාහරණයක් ගන්නෙ මේ මගේ ගේ ගාව ඉන්න සතා ගැන. ඉතින් ඌ රැ එළි වෙනකම් මෙතන ඉන්නවා. දැන් මම සමහර දවසට උදේ පාන්දර 3 විතර 3-4 විතරකම් වැඩ කරලා තමයි නිදාගන්නේ. එතකොටත් මම දකිනවා එතනට වෙලා සත්තු අල්ලන් කනවා. එතකොට ආපහු මේ 5 දෙනෙක් 6 දෙනෙක් විතර ඉන්නවා අපේ ගෙදර වටේට. ඒ 6 දෙනාම ආයේ උදෙත් ඉන්නවා. ඉතින් මට හිතා ගන්න බෑ මේ සත්තු මේ මෙච්චර කොහොමද මේ සත්තු මේ අර්බන් කන්ඩිෂන්ස් වලට ඇඩැප්ට් වෙන්නේ කියලා. ඇත්තටම අපි හිතනවට වඩා මේ සත්තු ගොඩාක් ඇඩැප්ට් වෙනවා. එතකොට මේ සත්තු මේ අපි කියන විදිහට මේ බකමූණොත් එහෙම වෙන්න පුළුවන්. දැන් අපේ එක සහෝදරෙක් කිව්වනේ මන්නාරමේදී ආ දැක්කා කියලා. ඇත්තටම මන්නාරමේ ඉන්නේ කාට වඩා කොළඹ හතේ කොළඹවට කොළඹ ටවුන් එකවට ඉන්න සත්තු ඊට ඇඩිය ගොඩාක් ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මීයෝ ගත්තොත් එහෙම නිකන් සරල උදාහරණයක් ගන්න. අපි ගමක මීයෙක් බලන්නකෝ. ගමක අපි දකින්න ඔය කොමන් මීයෝ, අපි හිතියොත් එමු ඌරු මීයා කියන එක බලන්නකෝ. ගමක
ගමක උරුමියේ බලන්න හරිම අමාරුයි වගේම හරිම ඉලිසි වූ කටක් ගල් හැංගෙන්න බලනවා. දැක්ක ගමන් හැබැයි මේ කොළඹ ටවුන් එක මැද ඉන්න උරුමිය බලන්න උන් නිකන් අපි කකුළුඩිනුත් පැනගෙන යන උන්ට ෆුල් මිනිස්සු හුරුයි, ඒ සේරම හුරුයි. අන්නේ වගේ දේකුත් ඒ හැම සතෙක්ගෙම තියෙනවා. ඒ වගේම මේ ඕස්ට්‍රේලියාවල මගේ යාළුවෙක් ස්ටඩි එකක් කරලා තිබ්බා, ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං. එයා කරේ නගරේ හම්බ වෙන හැම මේ හයිලි මේ පොයිසනස් ස්නේක් කෙනෙක් ඉන්නවා මේ ඕස්ට්‍රේලියාවල හරිම කොමන් ගහෝම් ගාඩන් වල. ඒ සතාව මේ එයා කොල කරලා GPS පොයින්ට් GPS ට්‍රැක් කරලා ඒ සතාව මේ ට්‍රැකින් එකක් හයි කරලා ඒ සතාව යනවා කැලේකට. හැබැයි පස්සේ බලනකොට මේ සත්තු සේරම ආපහු urban habitats වලට එනවා. ඒ එන අතරමඟ විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. එතකොට ඒ සත්තුන්ට එකම සතා එකම ස්පීෂස් එක වයිල්ඩ් එකෙත් ඉන්නවා urban habitat එකෙත් ඉන්නවා. හැබැයි urban habitat එකේ එකාව වයිල්ඩ් එකට ගෙනින් දාපු ගමන් ඕ ෆුල්ම අප්සෙට් වෙනවා. ඒක හොඳටම මේ රිසර්ච් එකේ කරලා තිනවා. මම ඔයාලට ආසනම් ඇත්තට මේක කියවන්න. ඒක සර්පෙක් ගැන කරලා තින්නේ. ඒක හරිම ඉන්ටරෙස්ටිං විදියට මේ හරිම තියාගන්න. හරිම ඉන්ටරෙස්ටිං විදියට මේ කරලා තිනවා ස්ටඩි එක. ඔය අපි ගෙනින් දානවනේ නයි එහෙම කොළඹින් අල්ලලා විල්පත්තුවට ගිහින් දන දැන් ඕන අදත් මම දැක ඊයේ පෝස්ට් එකක් කවුද දාලා තිනවා. ඔය ටවුන් එකෙන් අල්ලපු නයි පැටව 100ක්ද ඔන්නෝම ගාන විල්පත්තුවට ගිහින් දානවා කියලා. ඇත්තටම කිසිම තේරුමක් නැති වැඩක්. එකක් තමයි පළවෙනි දේ අපි විශාල වශයෙන් සත්තුන්ගේ ලෙඩ ටවුන් වල ඉන්න සත්තුන්ගේ ලෙඩ ස්ප්‍රෙඩ් කරනවා වනාන්තරයට. මොකද වනාන්තරය කියන හරිම විශේෂී තැනක්. මම කියනකොට ඔයාලා පිළිගන්නේ නැත්තම් බලන්න ගිහිල්ලා කිසිම ලෙඩක් තියෙන සතෙක් අපිට හම්බෙන්නේ නැහැ කැලේ ඇතුලේ. එහෙම හම්බ වුණත් ඉක්මනට වෙන සතෙක් නිසා මරණයටපත් වෙනවා. හැබැයි ටවුන් වල අපිට හම්බ වෙන සත්තු විශාල වශයෙන් අසනීප වෙච්ච සත්තු අපිට හම්බ වෙන එක්කෝ ඔය මවුත් රෝඩ් ඩිසීස් කියලා එකක් තියෙනවා, සර්පයොන්ට හැදෙනවා, මුළු මූණම කුණු වෙනවා. ඉතින් ඒ වගේ විශාල මේ ලෙඩ විශාල ප්‍රමාණයක් අපි කැලේට අරගෙන යනවා ඒ සත්තුත් එක්ක. ඉතින් ඔය මගේ මිත්‍රයා කරපු පර්යේෂණේ ඕස්ට්‍රේලියාවේ ආයා ආචාර්ය උපාධිය කළ ඕස්ට්‍රේලියාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි වැඩ කරන්නේ, සහ මේ නැෂනල් ජියෝග්‍රාෆික් ආයතනයට එයා වැඩ කරන්නේ. ඉතින් එයාගේ පර්යේෂණ ඒක තමයි. අපිට ඒ වගේ දෙයක් අපේ රටේ කරන්න අමාරුයි. මොකද ඒකට මිලියන ගාණක් වියදම් කරලා කරේ මේ පර්යේෂණ. හැම සර්පේම මිනිස්සුන්ගේ වාසස්ථාන වලින් අල්ලපු සතු ගිහින් දැම්ම මෙයාලා පොඩ්ඩක්වත් ආස නැහැ ඉන්න. සමහර මිනිස්සුත් ඉන්නවනේ එහෙම ගම්මානවල ජීවත් වෙන්න කැමති ඇති ටවුන් එකම හොයන අය. ඉතින් ඒ වගේ තමයි. ඉතින් හැම සතෙක්ම මේ විදිහට අනුවර්තනය වෙමින් පවතිනවා. මේ urban condition එකට අනුවර්තනය වෙලා තියෙන සත්තු ගොඩක්. ස්තුතියි. චමල්ලායි ඔයාගේ ප්‍රශ්නෙට ඔව් මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. මේ මොකද මම එකපාරක් ඔයාගේ observe කරා. මේ يعني මගේ ගෙදර ගෙවල් තියෙන මහරගම එතන මේ ඔය පැත්තෙන් පස්සේ මෙරු වෙන දවසක ඒ ලයිට් කණුවේ මේ මෙරු වෙනකොට අර හූන එහෙම එනවනේ. එතකොට ලයිට් කණුව ලයිට් එක තියෙන යටින් කණු උඩ මේ මොකද්ද ඔය හොක් කවුල් කෙනෙක් ඉඳගෙන මේ වරින් වර අර හූන එනකන් ඉඳලා හූන අල්ල ගන්නවා. මේ එයා අර ඒක අර ස්ට්‍රැටජිකලි ලොකේෂන් එක පාවිච්චි කරනවා. එහෙම මම එකපාරක් දැක්කා. මම බාන අවුලකට අර කියවලා තියෙනවා යාලා මේ ඔය මෙතන වෙන්නටවල එහෙම ගොඩක් ලයිට් වලට මේ ලයිට් තියෙන ටැං වලදී මේ ඇඩප්ට් වෙලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ ඒ ටැං වල ඉඳගෙන අර එතකොට අඳුරින්නකොට එතකොට මීයන්ට එහෙම පේන්නේ නැහැ කියන එක. මේ මට දුලන්නේ හොඳ මේ එක්ස්ප්ලනේෂන් එක හම්බුණා මම බලාපොරොත්තු වෙච්ච එකට. මෙතන දැන් අපි ගොඩක් ප්‍රශ්න ඇහුවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් හෑන්ඩ් රේස් ඔප්ෂන් එක යූස් කරලා ස්ටේජ් එකට එන්න ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. දුලන් පොඩි දෙයක් අහන්න තියෙනවා. අතර මේ නිශාචර පක්ෂීන් ගැන නෙමෙයි මම මෙතනදී කතා කරපු එක දෙයක් ගැන, අර සර්පය ගැන. අපි කියන්නේ සාමාන්‍යයෙන් ගෙවත්තක කොහෙදි හරි සර්පේ කොළඟේ හරි මොකෙක් හරි විස සහිත සර්පේ කම්මුණොත් එතකොට දැන් ගොඩක් වෙලාවට ගෙදර මිනිස්සු බය වෙනවා. මොකද්ද කරන්නේ? එක්කෝ ඒ සතාව මරලා දානවා, එහෙම නැත්නම් මේ අල්ල කොහෙට හරි ගිහින් දාන්න තමයි බලන්නේ. එතකොට ඒ වගේ වෙලාවකදී මේ කියන්නේ ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක දුලන්නේ මොකක්ද හිතන විදියට?
දැන්නම් ඇත්තටම මේ මල්ලි මේ මෙහෙමයි, දැන්නම් ගොඩාක් ලංකාවේ අවයානස් ගොඩක් වෙනවා කියලා මම හිතනවා. ඇත්තටම මේ අවයානස් වලින්ම තමයි ඔක නවත්ත ගන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ඉස්සර ඉඳලා මං කිව්වා වගේ අපිට හයෙන් පස්සේ එළියට බහින්න එපා න්‍යායක් තියෙනවනේ ගෙදරින්. අන්නේ න්‍යාය වගේම කතාවක් තමයි හැම සර්පේක්ම විසයි කියන එක. ඇත්තරම අපිට කාලා මරණයටපත් වෙලා මැරෙන්න පුළුවන් සර්පයිනේ 3 දෙනානේ ලංකාවේ. ඔය උග්‍ර විෂ සහිත සර්පය විශාල ප්‍රමාණයක් නැහැ, 6ක් විතරනේ ඉන්නේ, 6ක් 7ක් විතරනේ ඉන්නේ. ඉතින් ඔයකෙන් මැරෙන්නේ 3 දෙනෙක් කාලානේ ලංකාවේ මරණ වලට සියයටම මක් කියන්නේ 3 දෙනයි. එක්කෙනෙක් තමයි තෙල්කර වෙලා, අනිත් එක්කෙනා තමයි නයා, අනිත් එක්කෙනා තමයි තිත්පොළඟා. ඉතින් ඔය ඇරෙන්න අපිට කිසිම දෙයකින් මරණයටපත් වෙන්නේ නැහැ අපි. හැබැයි ওই සත්තු 3 දෙනා පැහැදිලිවම අනිත් සර්පයන්ගේ වෙන් කළ හඳුනාගත හැකි සර්පය 3 දෙනෙක්. يعني දැන් ඔයා ගිහිල්ලා තෙත් කලාපේ මිනිස්සෙක්ගෙන් ඇහුවොත් කොහොමද තෙල් කරවලා අඳුරගන්නේ කියලා ඒ මිනිස්සන්ට කියන්න බෑ. ඒකට හේතුව තමයි තෙල් කරවලා කියන සතා ඒ නැති නිසා. හැබැයි අපි ගිහිල්ලා වියලි කලාපේ කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද මාමේ තෙල් කරවලෙක් අඳුරගන්නේ කියලා ඒ මිනිස්සු ටස් ගාලා කියනවා කොහොමද අඳුරන්නේ කියලා. ඒතර ඒ වගේම තමයි නයාසා තිත්පොළඟා කියන්නේ හරිම අයිකොනික් සත්තු දෙන්නේ. ඒ කියන්නේ දැකපු ගමන් මේ අඳුරගන්න පුළුවන්. අපි පරිශීලනය නොකරන එක සහ අපිට අර එදා මෙදා අතුර ඇවිල්ලා තියෙනවා සර්පයා විසයි කියන එක. ඉතින් ඕක තමයි අපි දිගින් දිගටම ගෙනියන්නේ. එතකොට දැන් පොඩි උදාහරණයක් ගැන දැන් මම ඔය පහුගිය කාලේ මන්නාරමේ හිටිය ගොඩ දවසක්. ඉතින් මම හිටපු තැන මේ හරිම ඉම්ප්‍රෙසිං මේ තැනක්. එතන මේ gedara watte වැඩි පුරම ඉන්නේ වැලි පොලොංගු. මම නිකන් ඇවිදිද්දි හැමදාම වැලි පොලොංගු 3-4 දෙනෙක් දකිනවා. නිකන් මම වත්තේ සත්තු බලන්න යනකොට වැලි පොලොංගු මේ රෑට එහෙම එහෙ ඉන්නවා, ගස් උඩ ගස් කියලා පොඩි පොඩි පඳුරු වල ඔහේ ඉන්නවා. ඉතින් මම ඒ මිනිස්සයට මම එක එක අල්ලගත්ත ෆොටෝග්‍රාෆ් එකක් ගන්න ඕනේ කියලා. අල්ලගෙන ගෙනල්ලා මම ඒ මිනිස්සයට කිව්වා මම මට වැලි පොලොංගෙක් හම්බුණා, හරිම ඉන්ට්‍රෙස්ටිං. ඇයි මේ සතා ටිකක් දුර්ලභයිනේ. හැබැයි මාරාන්තික විස ලිස්ට් එකට තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ මනුස්සයා කියනවා සර් මේ මෝ කිසිම විසක් නැති අහිංසක සතෙක්. ඕගගේ උන් 100ක් මගේ වත්තේ ඉන්නවා. කෙලින්ම 100කට වඩා ඉන්න. ඔයා වත්ත වටේ මෙවිද්දොත් එකතු කරගන්න පුළුවන් කියලා. ඒතොර දැන් මේ උග්‍ර විස සර්පේ. හැබැයි මේ මිනිස්සු හොඳටම දන්නවා. මේ මිනිස්සු දන්නවා මරණයක් වෙන්නේ මේ සතාගේ. මේ සතා දෂ්ට කරන්නේ නැහැ ලේසියෙන් කියලා. ඇත්තට මේක ඇත්ත. අපිට සර්ප දෂ්ටන ගත්තොත් එහෙම තෙල් මේ තිත් මේ මොකද මේ වැලි පොළඟා ගේ දෂ්ටන ගත්තොත් එමේ ඉතාම අවම දෂ්ටන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි එකෙන් මැරිලා තියෙන්නේ මැරිලා නැති තරම් ඩෙල්ෆ් දූපත්වල මට මතක විදියට රෙකෝඩ්ස් කීපයක් තියෙනවා මැරිච්ච. හැබැයි අපි දන්නේ හරියටම සර්පයා කාලාද වෙන මොකක් හරි මේ දෙයක් වෙලා මැරුණාද කියලා. ඉතින් ඒක නිසා මම කියන්නේ සත්තු 3 දෙනයි අපිට අඳුර ගන්න ඕනේ. ඒකිනුත් අපි පැහැදිලිවම දෙන්නෙක්ව දන්නවා. හැබැයි එතකොට අපිට එක සතෙක්ට තමයි වෙනස් කර ඔය නිසා මුළු සත්ත්ව පරම්පරා මුළු සර්පයෝම මරනවා අපි කිසිම හේතුවක් නැතුව නිරපරාදේ. ඉතින් මම හිතනවා අපි එවයානස් එක හරියට යනවා. දැන් ස්කූල් පොත්වල සමහර වෙලාවෙද දාලා තිබ්බ මම මතකයේ 7 වසරේ හරි 8 වසරේදී පොතකත් තිබ්බා. ඒ වගේම ගොඩාක් දැන් මේ සමාජ මාධ්‍ය ජාලවල විශාල වශයෙන් කතා කරනවා. ඉතින් ඔය වගේ දේවල් යනවා. ඉතින් ඒ වගේම තමයි තව චූටි දෙයක් කියන්නම් මං. මේ අනිත් චූටි දේ තමයි මේ මොකද්ද අර වෙද මහත්තුරු කියලා ඉන්නවනේ සර්ප වෙද්දු කියලා කට්ටිය. අන්න ඒ කට්ටිය තමයි ගොඩාරයක් වෙලාවට මම සර්පය ගැන ගොඩක් පර්යේෂණ කරා පහුගිය කාලේ. ඉතින් මට දැකපු දේ තමයි ඔය වෙද මහත්තුරු සහ ගම්වල සර්පය ගැන දන්නවා කියන මිනිස්සු තමයි තනි කරම සර්පයව මරන්න හේතු කාරණා වෙන්නේ. මිනිස්සු තනි කර බොරුවක් වපුරනවා. හැම සතෙක්ම විසයි, කෑවොත් මැරෙනවා. අඩු කර මාපිල්ලු ලේබනෝ කියන එක අපි එක වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් ඔය මාපිලා ලේබනෝ කියන එක සමාජගත කරන්නෙම ඔය වගේ මිනිස්සු. ඉතින් අපරාධයක්. ලේබොන්න පුළුවන් සර්පේ මුළු ලෝකෙ කොහෙවත්ම නැහැ. ඉතින් ඒක ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒවා වපුරන මිනිස්සුන් තමයි ප්‍රශ්නේ. Thank you දුරත්. මං හිතන්නේ ඒ ගැන නම් කතා කරන්න අපි වෙනම session එකක් දාගන්න වෙනවා. ඒ ගැන දැන් කතා කරන්න බෑ. අපි මේ thank you very much දුරන්නේ ඔයාගේ උත්තරේට. උදාර ස්ටේජ් එකට ආවා. දුලාන් මේ සමහරලාට ගොඩක් එකෙන් ගොඩක් කරාට ගත්තොත් තෙල් කරබලා කියලා අලු රදන කැට රැවටිලා
ඒ සතාවත් නිකරුණේ මරණව නේද මිනිස්සු? අනිවාර්යයෙන්ම මේ රදනකෝ විශාල ප්‍රමාණයක් මරණයට පත් කරන කිසිම හේතුවක් නැතුව විෂ සහිතයි කියලා. ඇතරම මේ අලු රදනකයා, ගැට රදනකයා, ඔය තව ඔය කුණුමී කරවැල්ලු කියන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා අපේ රටේ, විශේෂ 4-5ක් විතර. ඒ සත්තු සේරම කිසිම හේතුවක් නැතුව මරණයට පත් වෙනවා මේ 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 තෙල් කරවැලෙක් කියලා. හැබැයි ඉතින් ඇත්තටම තෙල් කරවැලා කියන්නේ වෙලේසියෙන්ම හඳුන ගන්න පුළුවන් වියලි කලාපයේ විශාල වශයෙන් ජීවත් වෙන සතෙක්. මේ ඉතින් මම කියන්නේ මේ අපි ඇත්තටම හරි අවබෝධය ලබා ගත්තොත්, ඔය ව්‍යානස්සක වෙන අවබෝධය ලබා ගත්තොත් අපිට මේ ඒක නැති කරගන්න පුළුවන් ඇත්තට. උදාහරණයක් ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? දුලන්නයි මේ තර කොහොමද මේ අවුල්ස්ලා මේ යගුලන් කැමරටාව කොහොම සකසා ගන්න සාමාන්‍ය? අවුල්ස්ලා ගත්තොත් නලේ මේ පොඩි බකමූණු පොඩි බස්සෝ කියන අය, පොඩි බස්සෝ ඇත්තටම කෘමී සත්ව විශාල ප්‍රමාණයක් ආහාරයට අරගෙන ජීවත් වෙනවා. ඒ වගේම පොඩි පොඩි ගෙම්බෝ, සර්පයෝ, ඒ වගේ සත්තු තමයි ආහාරයට ගන්නේ සාමාන්‍ය, විශේෂයෙන්ම ගෙම්බෝ වගේ අය. එතකොට ලොකු සත්තු, ලොකු බකමූණු ගොඩක් වෙලාවට දැන් මාළු බකමූණ නම් සාමාන්‍යයෙන් මාළු මතම තමයි ගොඩාක් වෙලාවට යැපෙන්නේ. ඊට පස්සේ අනිත් අය ගොඩක් වෙලාවට ගෙම්බෝ, හූනෝ, සර්පයෝ මත යැපෙනවා. උලම වගේ සත්තු කෙලින්ම ලොකුම හන්ටින්, ඒ කියන්නේ හොඳම හන්ට කෙනෙක් තමයි උලම කියන්නේ. සාමාන්‍යයෙන් බලු පැටව්, මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා බලු පැටව් ගෙනියනවා, පූසෝ ගෙනියනවා, හොඳට වැඩිච්ච පූසෝ, හොඳට වැඩිච්ච හාව්. සාමාන්‍ය එක දවසක් මට මෑතක දිම හම්බුණා සිරි සිංහරාජදී, අතරම ඇත ෆොටෝග්‍රාෆ්ත් කරා මගේ ගාව හිටපු මගේ විදේශීය මිත්‍රයෙක්ගේ හම්බේ. මම මේ වෙන ගමනක් යන ගමන් ජිප් එකේ වෙලාවට ඒකේ වහලේ තිබ්බේ නෑ අපි ගියේ එකේ. මම නිකන් අහම්බෙන් දැක්කා උලමයි, උලමෙක් නෙමෙයි බකමූණෙක් ඉන්නවා. ඇත්තරම් බලනකොට කියන්නේ ෆුලි ඇඩල්ට් ලොකුම ලොකු හාවෙක් අල්ලගෙන මෙයාට හාව අරගෙන පියාඹන්න බැරි තරම් හාව බරයි. ඒ වුණාට අරගෙනම ගියා. සාමාන්‍යයෙන් ලොකු හාවෙක් මට හිතෙන කිලෝ 2ක් විතර බර ඇතිනේ, 2ක් විතර බර ඇතිනේ. එහෙම අරන් යනවා. ඉතින් මම ඇත්තටම දැකලා තියෙනවා මේ මගේ එක්ස්පීරියන්ස් එක මම මේ කියන්නේ. ඉතින් මේ මම දැකලා තියෙන, ඉතින් ඔය ගොඩාක් බලන්න ගම්වල නැවතිලා ඉන්නකොට උලම කෑ ගන්නකොට පූස් පැටවු එහෙම පූස එහෙම ඉන්නන ගේ ඇතුළට දා ගන්නවා මිනිස්සු. හරිම බය එළිය තියන්න. ඉතින් ඒව තමයි යාළගේ ආහාර. ඉතින් ඒ වගේ දේවල් ඊයේ ස්වභාවයේ Tamanට ගන්න පුළුවන්, ඒ කියන්නේ Tamanට අල්ල ගන්න පුළුවන් සයිස් එකේ සත්තුන් අල්ලගෙන කනවා යාළා. දැන් ඔය බ්‍රවුන් ෆිෂ් අවුල එහෙමනම් සාමාන්‍යයෙන් හොඳ වැස්ස දවස්වලට, මම ලුණුගම්වෙහෙර නැෂනල් පාර්ක් එකේ එහෙම දැකලා තියෙනවා වැස්ස දවස්වලට මේ ඔය ස්ට්‍රීම් උතුරලා එනකොට මාළු වෙනවනේ. ඒ මාළු එහෙම බැහැලා හවස 2-3ට විතර නිකම් මේ පිට්ටනිවල බැහැලා අර එන මාළුන්ව උඩට පීනන මාළු ඉන්නවනේ. ඒ උඩට පීනන මාළු සේරම අල්ලන් කනවා. ඒතර ගෙම්බෝ අල්ලන් කනවා. ඒ වගේ වෙලාවක් වුණාද සාමාන්‍ය දවල්ද රෑද ගැඩිය මේගොල්ලෝ එහෙම හන්ටින් වලට යනවා? බොහෝමයක් මෙලාවට රෑට තමයි හන්ටින් කරන්නේ ගොඩාක් ස්පෙෂල් ඔය ෆොරස්ට් ඊගල් අවුල් ඒ වගේ අය. හැබැයි ලංකාවේ ඔය දවල්ට කෑම කන බස්සෝ බකමුණු දෙන්නෙක් ගැන මං කිව්වනේ දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් දවල්ට කියන්නේ උදේ හවස දවල්ට කෑම කනවා. අනිත් අය ගොඩක් වෙලාවට රෑට තමයි කෑම කන්නේ. හැබැයි අපි හිතමු දැන් එයා ඉන්න තැනක ළඟපාතකින් සතෙක් එහෙම ගියොත් එයාලා මැලි වෙන්නේ නැහැ ඒ සතාව දැක්කොත් ගිහිල්ලා අල්ලගෙන අවිල කන්න. කියන්නේ රාත්‍රී කාලේ තමයි. නමුත් දවල්ටත් සමහරට chance එකක් ආවොත් නොකා ඉන්නේ නැහැ. හරි දන්නයි, thank you. කෑමකට පැතුම් ඇවිල්ලා ඉන්නවා. ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. දුලන් අය මේ ෂෝට් එයර් ඩවුල් ලංකාවේ අන්තිමට කොයි හරියද දැකලා තියෙනවා කියලා කොහේ හරි අයිඩියා එකක් තියෙනවද ඔයාට? ෂෝට් එයර් ඩවුල් මම මීට අවුරුදු 4කට වගේ කලින් දැක්ක. උඩවලව ස්පිල් එක තියෙන්නේ මල්ලි. උඩවලව ස්පිල් එක මතකයි නේද? උඩවලව නැෂනල් පාර්ක් එකට යනකොට අපි රිසෝයේ පහුර කරනකොට උඩවලව අර නිකන් පල්ලෙහාට ගිහිල්ලා ස්පිල් වෙන තැන තියෙන්නේ වතුර. එතන ස්පිල් වෙන්නේ නැහැ වතුර ඇත්තටම, බොහෝම කලාතුරකින් ස්පිල් වෙන්නේ. නමුත් එතන අර කොන්ක්‍රීට් පාර තියෙන අන්න එතන මේ පාරෙන් මේ කැලේ පැත්තට වෙන්නේ, ගම පැත්තට වෙන්න, නැෂනල් පාර්කේ පැත්තට අනිත් පැත්ත එක පාරක් මම දැක්කා. ඊට පස්සේ බෝන්දලේ අවුරුද්දෙම දැකලා තිබ්බ මගේ වනජීවි මිත්‍රයෙක්, වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ කරන එක්කෙනෙක් සෝල්ටන් එකේ.
ඊට පස්සේ මට මතක විදිහට ගිය අවුරුද්දට ඉස්සෙල් අවුරුද්දේ තරිඳු කියලා මගේ මිත්‍රයෙක් ඉන්නවා, මේයා පර්යේෂකේ. එයා මන්නාරමේ පර්යේෂණ කර කර ඉන්නකොට එයා දැකලා තිනවා අයිලන්ඩ්ස් වල එයා ඉඳලා තියෙන එදා හවසක මේ මේ අයිලන්ඩ්ස් කියන ඔය මොනවාද ඇඩම්ස් බ්‍රිජ් එකේ ඉඳලා තියෙන්නේ. එක තැනක මං හිතන්නේ වැඩ කරන ගම රට ඇතුළට එකෙක් ඇවිල්ලා දැකලා තියෙනවා. රට ඇතුළට එනවා එකෙක්. ඒ කියන්නේ අයිලන්ඩ් සරහානේ කුරුල්ලෝ ලංකාවට එන්නේ. ඒක හරිම ලස්සන දෙයක්. ඒකත් වෙනම කතන්දරයක්. හරි, කෙසේ හෝ ඒ අයිලන්ඩ් සරහා එනකොට ඒ අයිලන්ඩ් එකේ ඉන්නකොට එයා දැකලා තියෙන උඩින් ෂෝටිය ඩවුල් කෙනෙක් පියාඹගෙන යනවා. ඉවලෙන් මට කෝල් කරලා කිව්වා ඔන්න ලංකාව ඇතුළට ෂෝටිය ඩවුල් කෙනෙක් ආවා, පුළුවන් නම් හොයා ගන්න කියලා. ඒක මේ ෆන් එකට කිව්වේ. නමුත් මේ ඈ එයා වැරදිලා නේද එන්නේ සාමාන්‍ය? නෑ 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 නෑ, වැරදිලා නෙමෙයි. ලංකාවේ රෙකෝඩ්ස් ගොඩක් තියෙනවා. ෂෝටිය ඩවුල්ගේ රෙකෝඩ්ස් ගොඩක් තියෙනවා. හිස්ටොරිකල් රෙකෝඩ්ස් උත් තියෙනවා. මේ අවුරුද්දකට සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට සැරයක් විතර කොහෙන් කොහෙන් රෙකෝඩ්ස් එනවා. වැරදිලා කියන්න බෑ අලි. හරි, තැන්කියු. අපේ සෙෂන් එකේ දැන් කතා කරපු දේවල් වලින් ප්‍රශ්න තියෙනවා නම් හෑන්ඩ් රේස් කරලා උඩට එන්න, ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. දුලන් අයියේ, දැන් සාමාන්‍යයෙන් අපි උත්සව ගත්තාම දරුණු කට්ටිය කියලා නිකන් අර අපි වෙනමක් වෙන් කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගෙවල් ලවට ඉන්න දෙමළිච්ච වගේ කට්ටිය අහිංසක විදියට වෙන් කරනවා. එතකොට මේ බස්සෝ බකමූණෝ මොන විදියටද සලකන්නේ? බස්සෝ බකමූණෝ ගත්තොත් එහෙම මං කියන්නේ මිනිස්සු විසින් හදාගෙන තියෙන නිර්ණායක ගත්තොත් එහෙම මල්ලි, ඕනම් බස් එක ඇගහද්දි මිනිස්සු ටිකක් අර කැමති නෑ ඒකට. ඒකට හේතුව තමයි කොහොමත් අපේ අර මං කිව්වේ සංස්කෘතිය තියෙනවනේ රෑ කියන එක. ඉගෙන රාත්‍රිය කියන එක අර නිකන් හරිම භයානක බියකරු දෙයක් කියන එක අපි ඇඟේ තියෙන නිසා අපි කැමති නැහැ. හැබැයි විශේෂයෙන්ම මිනිස්සු අකමැතිම උලමට. ඒකට හේතුව තමයි කෑ ගැහුවොත් මරණ හතක් වෙනවා කියන එක අනිවාර්යෙන් ඒ ගමේ මරණයක් සිද්ධ වෙනවාමයි කියන කතන්දරේ. මට හොඳට මතකයි අපේ අම්මත් හැමදාම කියන ඉස්සර චූටි කාලේ මේ ඔන්න අද අනිවාර්යෙම හෙට උදේ මරණයක් අපිට අහන්න වෙයි එහෙම කියලා. ඉස්සර දැන් අපි කොච්චර බයද කියනවනම් අම්මා තුරුල් කරන් තමයි නිදාගන්නේ රැට. ඉච්චරට බයයි. මොකද හැම දවසකම වගේ එතන තියෙන ගහකට ඇවිල්ලා කෑ ගහන්නේ ඉතින්. ඒකට එයා හැමදාම කියන ඔන්න අද හෙටනම් අනිවාර්යෙන් අපිට මරණයක් අහන්න වෙයි කියලා. ඉතින් ඒ වගේ අර ඒ ෆීලිං එක හැම තැනකම තියෙනවා. ඒක මුළු ලංකාව පුරාම මම කියනවට කරන්න එපා මේක. ඔයාලා නිකන් ඇවිදිද්දි ඔය මිනිස්සුත් එක්ක ගැටෙද්දි කරද්දි ඇවිදිද්දි අහලා බලන්න උලම රෙකෝඩ් වෙන හැම තැනකම ඔය මිත්‍යා කතාව ලොකුවට තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ දැන් ගොඩාක් ඔය තිස්සමහරාමේ පැත්තේ එහෙමනම් උලම කෑ ගහද්දි මිනිස්සුත් රතිඤ්ඤ පත්තු කරලා එලවනවා. දැන් ඒ තත්ත්වෙම ඇවිල්ලා ගොඩක් තැන දැන් තිස්සමහරාමේ මට හොඳට මතකයි උලම ෆෙයාර් එකක් හිටියා. අර තිස්සමහරාම මේ සෝරි දෙබරවැව ලේක් එකත් එක්ක තියෙනවා ස්ට්‍රීම් එකක් හොඳ. ඒ ස්ට්‍රීම් එක හොඳට හැදිලා තියෙන ස්ට්‍රීම් එකක්. එතන හිටිය උලම දෙන්නේ දැන් අවුරුදු ගානකට කලින්. ඒ දෙන්නම එලෙව්වා මිනිස්සු විසින්ම මේ තන්නි කරම රතිඤ්ඤ ගහලා 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 එලෙව්වනේ මේ දැන් මේ පැත්ත පළාතේ තුලමෙක් නැහැ. මං හිතා අන්තිම මේ ෆෙයාර් එක තමයි එතන හිටපු. ඉතින් ඒ වගේ අර එහෙම දරුණොයි කියලා අපි හිතන්නේ ඒක තමයි. ඒ ඇරෙන්න එහෙම අර අපි එහෙම අපි විසින් අර මිනිසා විසින් එහෙම කැටගරි කරගෙන තියෙනවා නම් ඒ කරගෙන තියෙන එකම දේ තමයි උලම. තැන්කියු දුලන් අයියේ, මට හොඳ පැහැදිලි පිළිතුරක් ලැබුණා. මෙතන ඉන්න අයට ප්‍රශ්න තියෙනවා නම් හෑන්ඩ් රේස් කරලා උඩට එන්න. විනී ආවා ස්ටේජ් එකට. විනී, ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවනේ. දුලන් අය මම කියන එක ඇහෙන්නත් දන්නේ නැනේ. ඇහෙනවා මල්ලි, හොඳට ඇහෙනවා. ඔව් දුලන් අය, ඔයා කියපු කතාවත් එක්ක මට ඊයේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඔය උලම ගැන. ඊයේත් අපේ ඔය ගමේ කෑ ගහලා මේ අද වෙනකොට ඔය මරණයක් ආරංචි වුණා. මම නම් ඒ විශ්වාස කරන්නේ නැහැ. ඒත් මොකක් හරි හේතුවක් තියෙනවද ඒ කෑ ගහන එකයි? මම අනේක එක්කෝ සහකාරය හොයාගන්න වගේ එහෙම මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද උළුමගේ කෑ ගහන්න? ඔයාට විතරක් නෙමෙයි මටත් තියෙනවා ඒ වගේම එක්ස්පීරියන්ස් ගොඩක්. ඉතින් ඇත්තටම මූ කෑ ගැහුවට පස්සේ මරණයක් ආරංචි වෙනවා. ඉතින් මේ ඒක මල්ලි මෙහෙමයි. ඉතින් ඇත්තටම මේ ඒක ඉස්සර ඉඳලා ආපු එකක්. ඉතින් කොහොම හරි ඕක කොහොම දෙයක් තියෙනවා. ඉතින් ඒක පැරන්නෝ ගෙනාපු කතාවක් නිකන් වෙන්නේ නැහැ නේ. ඉතින් සමහරට ඒ මිනිස්සුන්ට එක්ස්පීරියන්ස් එක දැනෙන නිසා වුණාද වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කෑ ගහන්නේ නම්
මේ සතෙක්ක තව එක්කෙනෙක් හොයා ගන්න ගැන ගොඩක් කලාවට ඔය විශේෂයම උළම වගේ අය තනියෙන් තමයි රෝස්ට් කරන්න පයාර එකක් නෙමේ. දැන් අපි ගත්තොත්ම චූටි බස්සෝ ඔය කොලර්ඩ්ස් කොප් සවුල්ලා ඊට පස්සේ ඔය බ්‍රවුන් බුඩ්ඩ හෝක් කවුල් වගේ අය පයාර එකම තමයි එක තැන ඉන්නේ. ළඟම ඉන්න ඔය අත් ගොඩාක් ළඟ ඉන්න ඔය හොඳර බලන්න හවස හය හමාර වෙද්දි එක්කෙනෙක් කෑ ගහනට අනිත් එක්ක අනිත් පැත්තෙන් කෑ ගහනවා ළඟම ඉඳගෙන. ඇතර ගෙමි කට බස්සොත් අරගේ අපි කියන්නේ ෆොග් මවුත්ලා කියලා එයාලා ඔයාලා දැකලා සිංහරාජෙම ගියා ඉන්නවනේ එකටම ඉන්නේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට. අන්න එතකොට මේ අර අනිත් අය කරන්නේ ඔය උලම වගේ අය ඇත්තටම සිංගල්. ඒ කියන්නේ තනියම තමයි ඉන්නේ. එතකොට අනිත් අනිත් එයාගේ අනිත් සහකරුවා හෝ සහකාරිය ටිකක් ඈතක ඉන්න පුළුවන්. එක්ක ගොඩාක් දුරක ඉන්න පුළුවන්. එතකොට එයාට ආමන්ත්‍රණය කරන එක තමයි අපිට ඔය ඇහෙන්නේ. එතකොට ඒක තමයි හේතුව. වෙන හේතුවක් නෑ ඇත්තටම. දැන් නැත්තම් දැන් ගොඩක් වෙලාවට උලමා ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ආහාරයක් හොයාගන්නවත් එහෙම නෙමෙයිනේ ශබ්ද කරන්නේ. මේක හුදෙක්ම ශබ්ද කරන්නේ මේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොයාගන්න. ඉතින් ඒතර මේක අපි දන්නේ නැහැ ඇත්තටම ඔය කෝල් එක දාන්නේ මේල් සතාද ෆීමේල් සතාද කියලා. මොකද ඒ ගැන අපි පර්යේෂණ කළත් නෑ, අපිට එහෙම අදහසකුත් නෑ. මොකද සත්තු දෙන්න බැලූ බැල්මට එක වගේ. අර අපි කියන්නේ සෙක්සස් ලයික් කියලා. ඒ කියන්නේ සත්තු දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ මෝපුල. ඒ කියන්නේ බාහිර රූපාකාරයේ වෙනසක් නෑ. ඉතින් අපිට හිතා ගන්න බෑ මේක ඇ ගහන්නේ ගෑනු සතාද මේක ඇ ගහන්නේ පිරිමි සතාද කියලා. ඉතින් කෙසේ හෝ එක සතෙක් ඇ ගහනවා තව සතෙක් රෙස්පොන්ඩ් කරනවා එකට. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් හැබැයි නමුත් ශබ්දය කියන එක නම් ඒක අතිශය බිහිසුණු හඬක්. ඒ අතිශය. ඉතින් ඒක හැබැයි ඒක විඳින්නත් ඕනේ. ඒක නොවින්දනම් වැඩක් නෑ. මේ පක්ෂි ලෝලියෙක් ඉදිරියේ ඒ ශබ්දේ විඳින්න ඕනේ. නමුත් අර හරි අමුතුම ශබ්දයක්. ඉතින් ඒක ලංකාවේ තියෙන මට හිතෙන්නේ ඒක අපිව බය කරන්න පුළුවන් හොඳම ශබ්දේ තමයි ඉතින් ඒ ශබ්දේ කියලා මට හිතෙන්නේ. හරි පැහැදිලියි. Thank you. දුලන් අයියේ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් බස්තෝ බකමූණුන්ට ස්වභාවික පරිසරයේ ඉන්න හතුරු කවුද කියලා? ඔව්, බස්සෝ බකමූණුන්ට ස්වභාවික පරිසරයේ ඉන්න හතුරු කියන්නේ යාව මරාගෙන කන්න නම් පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට අපි හිතමු පොඩි බකමූණ වගේ අය නම් sorry පොඩි බස්සෝ වගේ අය නම් මරණයටපත් කරන්න පුළුවන් කුරුළු ගොයා සහ වෙන උකුස්ස වර්ගවලට. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් නම් ලොකු අයට නම් එහෙම ලොකු ත්‍රෙට් එකක් නැහැ. හැබැයි මේ බොහොම කලාතුරකින් ඉතින් ඔය උකුස්සෙක් අපි දැක්කොත් අපි හිතමුකෝ දැන් ඔය හෝක් ඊගල් කෙනෙක්, අපි හිතන ක්‍රෙස්ටඩ් හෝක් ඊගල් කෙනෙක්, ඒ වගේ සතෙක් මේ වගේ ලොකු බකමූණෙක් උනත් දැක්කොත් සමහරට ඇටෑක් කරන්න අවස්ථාව තියෙනවා. මේ යන ටිකක් අර සයිලන්ට්ලි එක තැනක හැංගිලා වගේ ඉන්න නිසා දැක්කොත් ඒ වගේ කරන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන සතෙකුට නම් මං හිතන්නේ නැහැ එහෙම ලේසියෙන් මේ කට්ටියට එහෙම කරදරයක් කරන්න පුළුවන් වෙයි කියලා. Thank you දුලන් අය, අපිට පැහැදිලි ප්‍රශ්නයක් මට උත්තරයක් ලැබුණා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි දැන් ඉෂානි තමයි ප්‍රශ්න යොමු කරේ. ඉෂානි, අපි හිතනවා ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙන්න නැති කියලා ස්වභාවික පරිසරයේ සතුරු ගැන. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දක්ෂාණල කියවන්න පුළුවන් නැත්නම් ප්‍රෙස් හෑන්ඩ් කරලා. කාටයි දැන් මේ session එකේදී ප්‍රශ්න තිබුණා නම් අපේ moderatorsට back channel එකෙන් message එකක් දාන්න. එහෙම නැත්නම් අපේ telegram group එක තියෙනවා, ඒකට දාන්නත් පුළුවන්. ඒ telegram group එකේ link එක තියෙනවා අපේ club එකේ description එකේ. ඒ වගේම club එක follow කරලා නැත්නම් club එකට join වෙන්න. තව ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අපි දැන් මේක end කරනවා. මම හිතන්නේ පැනල් එකටත් යුෂාන්ත ආරණ ප්‍රශ්න තියෙනවද? දනුෂ්ක ප්‍රතිභාගනේ මම කියන්න ගත්තේ මෙතන ඔඩියන්ස් එකේ ඉන්න කට්ටියටත් ඒගොල්ලන්ගේ සජෙෂන්ස් අපිට එවන්න. ඉස්සරහට සෙෂන්ස් ප්ලෑන් කරද්දි කොහොමද කරන්න ඕනේ කියන ඒවත් අපිට මොඩරේටර්ස්ලාට ඒ වගේම ටෙලිග්‍රෑම් එක ත්‍රූ ඒගොල්ලෝ ඒ අදහසුත් දක්වන්න. ඒක ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට මේ අපිට සෙෂන්ස් ප්ලෑන් කරද්දි. Thank you. තව දෙයක් කියන්න ඕන, අපේ කලින් සෙෂන්ස් දෙකම පොඩ්කාස්ට් වලින් අහන්න පුළුවන්. ඒකේ ලින්ක්ස් තියෙනවා අපේ ක්ලබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙම නැත්නම් Facebook එකේ ක්ලබ් හවුස් ශ්‍රී ලංකා page එක group එකට ගියොත්
එතනත් අපේ ලිංක්ස් ඔක්කොම දාලා තියෙනවා. ඒ වලින් පරණ සෙෂන්ස් ඔක්කොම අහන්න පුළුවන්. ඒ වගේම යුෂාන්ත අයියා කිව්වා වගේ ඔයාලගේ සජෙෂන්ස් මොන හරි තියෙනවා නම් ඒවත් අපිට එවන්න අනිවාර්යෙන්. තව ප්‍රශ්න නැත්තම් අපි දැන් එන් කරමු නේද? ඔව් නේද. බොහොම ස්තුතියි අද අපේ සෙෂන් එකට සහභාගී වෙච්ච හැමෝටම. ඒ වගේම දුලාන අයියේ හැමදාම වගේම ෂෝට් නොටිස් එකකින් අපිත් එක්ක බොහොම වැදගත් අඩුවෙන් කතා කරන මාතෘකාවක් ගැන කතා කරන්න ආවට බොහොම ස්තුතියි. මම හිතන්නේ ප්‍රශ්න තිබුණ අයට ගොඩාක් පැහැදිලිව අර තේරෙන සිංහලෙන් ටූ මච් සයන්ස්ෆික් ස්ටෆ් දාන්න නැතුව බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට දුලාන අයියේ සෙෂන් එක කරා. ඉතින් බොහොම ස්තුතියි වෙනදා වගේම අපිත් එක්ක එකතු වුණාට. ඉතලු අපිත් එක්ක මේ වැඩේ කරන්න දිගටම උදව් කරනවා දුලාන් අයියා, ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අද මේ සෙෂන් එක අහන්න ආපු ඔයාලටත් ගොඩක්ම ස්තුතියි. අපි ඉස්සරහටත් මේ වගේ දේවල් කරන ගුරුල්ලම විතරක් නෙවෙයි, එතනින් එහාට වෙනත් සත්තු ගැන පවා අපි ඉස්සර සෙෂන්ස් කරන්න සූදානම්. ඔයාලගේ සජෙෂන්ස් තියෙනවා නම් අපිට අනිවාර්යෙන් ඒවා ට්‍රැක් channel එකක් ට්‍රැක් channel එකෙන් එවන්න. මේ මට චුට්ටක් කතා කරන්න පුළුවන් ඇයිද ඉස්රු? ඔව් හරි කියන්න දුන්නා. නෑ අනේ බොහොමත්ම සූරි, ඇත්තට මටත් මේ කවෙට් ඔයාලා ආරාධනා කරපු එක හැමෝම බොහොම ඉන්ට්‍රෙස්ටිං වුණා කියලා මං හිතනවා. නමුත් මේ ඔයාලට මේ ගැන ඇත්තටම ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නම් හොයන්න බලන්න. මම ඔය කිව්වා ටිකක් නම් ටිකක්, ඉතින් ඒ ටික ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න, නැත්නම් අවුල්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා පොඩ්ඩක් සර්ච් කරාම ඔයාලට ලංකාවේ අවුල්ස් ගැන තොරතුරු තියෙයි, පින්තූර තියෙයි, ඒක බලන්න හඬවල් අහන්න පුළුවන් මර්ලින් බර්ඩ් ID එකෙන්. ඉතින් ගොඩක් සූතියි හැමෝම ප්‍රශ්න ඇහුවා. ඉතින් මේක තමයි අපි වෙන්න ඕනේ. ඉතින් අපි සංරක්ෂණය කරනවා නම් හරි, අපි කතා බහ කරනවා නම් හරිනේ අපිට යම් දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේකට ආපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ මාත් එක්ක මේ වැඩේ ලස්සනට කරාට, කරන්න උදව් කරාට බොහොමත්ම ස්තුතියි. දුලාන් අයියේ තව කෙනෙක් ප්‍රශ්නයක් කියලා තිනවා ඍෂි එවල තියනවා පිටරවල ජීව කාලය සම්බන්ධයෙන්. ඒ ගැන නම් කොහොමද අපි කියන්නේ, සාමාන්‍යයෙන් මට එහෙමනම් කියන්න බෑ බිත්තරවල කොච්චර කාලයක් තියෙද කියලා. සමහර විශේෂ දවස් 25ක් විතර තියෙනවා. විශේෂයෙන්ම බකමූණු සහ ඊගල්ස් රැප්ටර්ස් අපි කියන්නේ උකුස්සෝ, එතකොට එයාලගේ ජීවකා කියන්නේ එයාලා කූඩුවල ඉන්න කාලය ගොඩාක් වැඩි අනිත් කුරුල්ලොන්ට වඩා. එතකොට සාමාන්‍ය මාසෙකමාරක් දෙකක් විතර පැටව කූඩුවල ඉඳලා තමයි එළියට එන්නේ. ඉතින් එතකොට ඒ ගැන නම් මට ලංකාවේ කෙරිලා නැහැම පරිශන. ඉතින් ඒක නිසා මට හරි උත්තරයක් දෙන්න බෑ. නමුත් පැහැදිලිවම දවස් 20කට වඩා බිත්තර රකින්නවා ඒක බලන්න බැරි හේතුව තමයි එකක්. අපිට දැන් ඒ ගස් බෙනේකනේ කූඩුව හදන්නේ. එතකොට ඉතින් ඒක සමහරට ඒක බලන්න ඕනේ මොනවාද තියෙන්නේ බිත්තර කොහොමද තියෙන්නේ වගේ දේවල් කොහොමද කැමරා එකක් දාලා බලන්න ඕනේ වගේ ස්ටඩීස් ලංකාවේ කෙරිලා නැහැ. ඉතින් ඇත්තටම ලංකාව ගත්තොත් එහෙම අපි බොහෝම චූටි දැනුම වපසරියක් තියාගෙන තමයි මේ කතාවල් සේරම කරන්නේ. ඉතින් අපේ තියෙන දැනුම සහ ඒ සේරම සාපේක්ෂයි තාක්ෂණයට. ඉතින් මේ වගේ දේවල් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ සත්තුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් අපි ඒවල් දේවල් දැනගන්න ඕනේ. ඉතින් මේ මොහොත වෙනකොට මට ඇත්තටම ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න බැහැ. නමුත් මම විදේශීය පර්යේෂණ පත්‍රිකා කියවලා තියෙනවා ඒ වයින්නම් දවස් 20 25 වගේ කාලයක් යනවා බිත්තර වලින් පැටව එළියට එන්න. බොහොම ස්තුතියි. මම හිතනවා රුසියාකට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැති, එහෙම හරියට ආවේ නැත්නම් මට ඉක්මනට කියන්න. හරි. එහෙනම් අපි අද සෙෂන් එක අවසන් කරනවා. සහභාගී වුණ ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. එහෙනම් සුබ රාත්‍රියක්.